ඉමිතත්සිෝනි ක්‍රිස්ති කියන මේ ග්‍රන්ථය ඉතාම මෑතකදී සිංහල භාෂාවට පරිවර්තනය කරනු ලැබුවා. එය තමයි මේ මා සතුව මේ තියන්නේ මේ සිංහල පරිවර්තනය මේ අවුරුද්දේදී එළියට ආපු මේ පරිවර්තනය. එහිත් සිංහල නම ක්‍රිස්තු අනුසාරය කියලා. මෙහි මුල් ග්‍රන්ථයේ ඒ මුල් ලතින් ග්‍රන්ථයේ ඉමිතත්සිෝනි ක්‍රිස්ති යන ඒ ග්‍රන්ථයේ කතුවරයා වුණේ ඇත්තටම ජර්මනියේ කොලෝන් නගරය අසල කෙම්පන් කියන ඒ නගරයේ ග්‍රාමයේ ඉපදුණු තෝමස් කියන ඒ තාපසවරයා විසින් තමයි මෙය ලියනු ලැබුවේ. පොතෙන් මට එහෙම පරිච්ඡේද කීපයක් අද වෙන් කරගන්න බෑ. මොකද මම හැම පරිච්ඡේදයකටම එක වගේම මේ ආදරය කරනවා. ඉතින් ඒකේ හැම වෙලේම දැන් අපි විනිශ්චය ගැන කතා කරනවා. විනිශ්චය කරන්න ඉක්මන් වෙන්න එපා කියන එක. එතකොට අපි ජීවිතේ දැන් අපි කරන දැන් පෞද්ගලිකව මම ගැන කතා කරොත් මගේ තියෙන ප්‍රශ්න ගොඩක් ගැන එතුමා කතා කරනවා. ඒක මට ඒක තමයි ගොඩක්ම දැනෙන්නේ. අපි කොහේ ගියත් අපි කුරුසියක් අරගෙන යන්නේ එහෙම නැත්නම් ගිය තැනකින් හරි හොයාගන්නවා. ඒ අපි අපේ තියෙන අදි සම්බන්ධකම් මිනිස්සු එක්ක. ඉතින් ඒ වගේ අපිට කුරුසෙන් පලා යන්න බැරි එක එතුමා ලස්සනට විග්‍රහ කරනවා. ගැඹුරුම තැනක් අපිට පහුගිය දවස්වල දැක්කන්නේ දැන් ප්‍රංශේති බිච මේ ඔලිම්පික් වලදී. දැන් ඒකේ එන්ඩ් එකටම ගිහිල්ලා ඒ කියන්නේ සාතන්ව මේ ප්‍රසිද්ධිය අදහන තැනකට ඇවිල්ලා තියෙනවානේ. ඉතින් ඒ තත්ත්වයට නොයන්න අපේ පරම්පරාව වෙනස් කරගන්න ඕනේ කියලා යුරෝපය කතා කරන සමයක් ඇවිල්ලා තියෙනවා. ජන්මගති සියල්ල කරනුයේ තම ප්‍රයෝජනය සහ ලාභය පදනම් කොටගෙනය. තම යහපත් ක්‍රියාවන් වලට ගෙවීමක් නොයසේ නම් ඊට සරිලන හෝ වැඩි ප්‍රතිලාභයක් එසේත් නොමැති නම් උපකාරයක් හෝ ප්‍රශංසාවක් ඒක බලාපොරොත්තු වෙනවා ජන්මගති. තම ක්‍රියාවන් පරිත්‍යාගයන් සහ කීමන් වලට උසස් ප්‍රතිචාර ලැබීමටද ගිජුකමක් දක්වනවා. ඒ වුණාට වරප්‍රසාදයේ ගුණ ඊට පටහැනිව කෙටි කාලීන කිසිවක් නොපතන අතර හිලව් ලෙස කිසිවක් නොව දෙවිඳුන්ම පමණක් පතන්නේය. ජීවිත පැවැත්මට අවශ්‍ය දෙයක් ලෙස සදාතනික ජීවිතය අත්කර ගැනීමට අදාළ දෙයකට ඉහලින් කිසිවක් අපේක්ෂා නොකරන්නේ. ඒ වගේ ලොකු පරිච්ඡේදයක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. අපිට තනියම මේක අවබෝධ කරගන්න අමාරුයි. ඉතින් මේ වගේ කෘති පරිශීලනය කරන්න ඕනේ කියන විශ්වාසය මට තියෙනවා. මොකද ඒ සොයම් අපි නැවතිලා හිතන්නේ නැතුව මේ ගමන යන්න අමාරුයි. ජේසු පිහිටයි. ක්‍රිස්තුන් වහන්සේගේ අනුගාමිකෙක් වනවා යනු කුමක්ද? එහි අර්ථය අපි සොයාගනු ලබන්නේ, ගවේෂණය කරනු ලබන්නේ කෙසේද? ඒ සඳහා අපට බයිබලයට අමතරව, ශුද්ධෝ බයිබලයට අමතරව උදව් කළ හැකි තවත් ග්‍රන්ථ තිබෙනවාද? ඒ වගේම ක්‍රිස්තුන් වහන්සේගේ අපට පෙර ජීවත්වුණු ඒ අනුගාමිකයන්ගේ මෙනෙහි කිරීම් වලින් අපට ඉගෙනගත හැකි පාඩම් සහ අත්දැකීම් මොනවාද? නූතන ලෝකයේ ජීවත් වන ක්‍රිස්තුන් වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් අපට යම්කිසි විදිහකින් අධ්‍යාත්මික පෝෂණයක් ලබාගත හැකි මාර්ග තිබේ නම් ඒවායින් අධ්‍යාත්මික පෝෂණයක් ලබා ගැනීම ඇත්තටම ඉතාම ප්‍රඥාවන්ත කාර්යයක් වෙනවා අපගේ ඇතුළාන්තය ශක්තිමත් කර ගැනීම සඳහා. එතර මේ සම්බන්ධයෙන් ඉතිහාසයේ බිහිවුණු ඉතාම වැදගත් ග්‍රන්ථයක් තමයි අපි ලතින් භාෂාවෙන් එහි මුල් ටයිටල් එක එහෙම නැත්නම් එහි මුල් හෙඩින් එක උනේ දි ඉමිටත්සිෝනේ ක්‍රිස්ති යන නමින් තමයි ඒ ග්‍රන්ථය හැඳුනුනේ. එය සිංහල භාෂාවට එය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වුණාම
එය පරිවර්තනය කරන ලද්දේ of the imitation of Christ ලෙස. ඇත්තටම මේ ග්‍රන්ථය බොහෝ අය දන්න ඇති දෙයක් තමයි 1887දී සිංහල භාෂාවටත් පරිවර්තනය වෙලා තියෙනවා. 1877දී ඇත්තටම සිංහල භාෂාවෙන් එහි නම වුණේ ක්‍රිස්තු අනුසාරය කියලා. ඒ ග්‍රන්ථයේ පිටපතක් තමයි මාගාව මේ තියෙන්නේ. 1877 පළ වුණු ඒ පරිවර්තනය වුණු ග්‍රන්ථය. ඊට පස්සේ 1949 මේ ග්‍රන්ථය නැවත මුද්‍රණය වෙලා තියෙනවා. ඒ ඇත්තටම ඉතාම හොඳ පරිවර්තනයක්. එකම දේ අර එහි සිංහල භාෂාව තරමක් පැරණි ප්‍රකාශන, එහෙම නැත්නම් පැරණි වචන තමයි යොදලා තියෙන්නේ ඒ සඳහා. එතකොට මේ ඉමිටාසියෝ ද ක්‍රිස්ති, එහෙම නැත්නම් ද ඉමිටාසියෝනේ ක්‍රිස්ති කියන මේ ග්‍රන්ථය ඉතාම මෑතකදී සිංහල භාෂාවට පරිවර්තනය කරනු ලැබුවා. එය තමයි මේ මා සතුව මේ තියෙන්නේ මේ සිංහල පරිවර්තනය මේ අවුරුද්දේදී එළියට ආපු මේ පරිවර්තනය. එහිත් සිංහල නම ක්‍රිස්තු අනුසාරය කියලා. එය පරිවර්තනය කරන ලද්දේ නිසංසලා උදයාංගනී මෙනවිය විසින්, වැලිසර ඇති ක්ලරේෂන් ආයතනය විසින්, ඒ නිකායට අයිති ඒ මුද්‍රණ ආයතනය විසින්, පළ කරන ආයතනය විසින් එය එළියට දමනු ලැබුවා. මෙහි මුල් ග්‍රන්ථයේ, ඒ මුල් ලතින් ග්‍රන්ථයේ ද ඉමිටාසියෝනි ක්‍රිස්ති යන ඒ ග්‍රන්ථයේ කතෘවරයා වුණේ ඇත්තටම ජර්මනියේ කොලෝන් නගරය අසල කෙම්ප, එහෙම නැත්නම් කෙම්පන් කියන ඒ නගරයේ ග්‍රාමයේ ඉපදුණු තෝමස් කියන ඒ තාපසවරයා විසින් තමයි මෙය ලියනු ලැබුවේ. අතර එතුමාගේ නම ප්‍රසිද්ධියට පත් වෙලා තින්නේ තෝමස් ආ කෙම්පිස් කියලා. ආ කෙම්පිස් කියලා කියන්නේ ලතින් භාෂාවෙන් ෆ්‍රම් කෙම්පිස් කියන එක. කෙම්පිස් ග්‍රාමයේ, එහෙම නැත්නම් කෙම්පිස් හි තෝමස් තුමා වශයෙන් අපට එතුමාව හඳුන්වන්න පුළුවන්. එතුමා ඉපදුනේ 1380දී. 1471දී එතුමා මිය ගියා නෙදර්ලන්තයේ කියන රටේදී. එතරේ ලතින් භාෂාවෙන් ලියවුණු ඉතාම වැදගත් ග්‍රන්ථයක් පිළිබඳව තමයි අපි අද මේ සාකච්ඡාව කරන්න යන්නේ. ඇත්තටම බොහෝ ඉතිහාසඥයන් කියන දෙයක් තමයි බයිබලයට පස්සේ වැඩියෙන්ම විවිධ භාෂාවන් වලට පරිවර්තනය වුණු සහ පරිශීලනයට ලක්වුණු අධ්‍යාත්මික ග්‍රන්ථය වශයෙන් අපට මෙය හඳුන්වන්න පුළුවන්. එතකොට මේ පසුබිම සමග මම කැමති දැනගන්න නිසංසලා උදයාංගනී මෙනවියගෙන් දැන් ඔබතුමිය මේ ග්‍රන්ථය සිංහල භාෂාවට පරිවර්තනය කරා. ඒ පරිවර්තන කාර්ය පිටුපස්සේ යම්කිසි ඉතිහාසයක් පවතිනවා. එතන මූලික වශයෙන් මොන වගේ සිද්ධිමාලාවක්ද, එහෙම නැත්නම් මොන වගේ ඉතිහාසයක්ද මේ ග්‍රන්ථය පරිවර්තනය කිරීමට ඔබ පොළඹන ලද්දේ? අපි කැමති එය දැනගන්න. ඒ ඉතිහාසය, මේ සිංහල පරිවර්තනය පිටිපස්සේ තියෙන ඒ විකසිත වීම දැනගන්න අපි කැමතියි. ස්තුතියි මහාචාර්යතුමනි. මේ ගැන කතා කරනකොට මම ඇත්තටම පොත් කියවීමට ලොකුවට ඇබ්බැහි වෙච්ච කෙනෙක් නෙමෙයි. හැබැයි මට ලැබෙන පොතක් තියෙනවා නම් මම ඒක කියවනවා, පරිස්සම් කරනවා. ඒ වගේ මේ පොත අහම්බෙන් මට හම්බ වෙන්නේ මේ ඒ හම්බ වෙනවත් එක්ක, කියන්නේ පොත හම්බ වෙනවත් නෙමෙයි, ඇත්තටම මේ කොරෝනා මේ ලොක්ඩවුන් සමයේදී මේ පියතුමෙක් විසින්, ෆාදර් ගරු ටෙරි රංජිත් පියතුමා විසින් තමයි මේ පොත හඳුන්වලා දුන්නේ මට ඒක කියවන්න කියලා. එතකොට මේ එක
ඇතනම් මට ඩවුන්ලෝඩ් කරගෙන අන්තර්ජාලයෙන් තමයි පොත ලබා ගත්තේ. මුලින්ම මේ පොත හම්බ වෙන්නේ අර පැරණි ඉංග්‍රීසි පොතක් තමයි මම භාගත කරගත්තේ. ඉතින් ඒක ටිකක් අමාරුයි. ඒත් ඒක අපි කියවගෙන යන්නකොට මේ ඒක දැනෙන්න ගත්තා මේ ඒක අපිටම ලියවෙනවාද කියලා. මේක 15 වෙනි ශතවර්ෂයේ ජනතාවට ඒ ආශ්‍රමික මේ තුමන්ලාට ලියවුණු එකක් වුණාට කියවීමේ ලොකු ආශාවක් දැනෙන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ මම දැනගත්තා මේකේ ගොඩක් පරිවර්තනයන් තියෙනවා කියලා. ඉතින් තවත් පරිවර්තන දෙකක් විතර මම මේ අන්තර්ජාලයෙන් අරගෙන ඉතින් මේක කියවගෙන යනකොට ඒක ඇත්තටම මේ ජීවිතයට ලොකු ධෛර්යයක් ගෙන දෙන එකක් කියලා මේ කියවන්න කියවන්නේ. ඒ කියන්නේ ඉස්සරහට කියවගෙන යන්න බෑ, හැම වෙලේම ආපහු මුලට ගිහිල්ලා පරණේවත් කියවන්න හිතෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේකට මේ මුලින්ම ආශාවක් ඇති වෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මට අප්‍රේල් මාසේ වගේ පොත මේ අඳුරගත්තේ. හැබැයි අගෝස්තු මාසේ විතර වෙනකම්ම 2020 වර්ෂේ පොත කියවලා මේ ඉස්සරහට කියවගෙන යන්න හිත දෙන්නේ නැහැ. මොකද මට හිතෙනවා මේක දැන් මට තියෙන අත්දැකීමම මට මේකෙන් තියෙන ඒ ඉගෙනීම් ටිකම අනිත් අයටත් ලැබුණත් හොඳයි කියන එක. කියන්නේ හැබැයි මම හිතුවේ නෑ මේක මම ට්‍රාන්ස්ලේට් කරන්න මට පරිවර්තනය කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි හැම වෙලේම කියවනවට වැඩිය මට මේක කරන්න ඕනේ වගේ හැඟීමක් තිබුණා. ඉතින් කොහොම හරි දෙකම නොකර මම පොත වහලා තිබුණා මාස 4ක් විතර. ඒ කියන්නේ මට කියවන්නත් බෑ, හිත දෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද මම කියවලා ඉවර වෙද්දි ගොඩක් කල්යයි ඒකත් පරක්කු වෙයි වගේ කියලා හිතුන නිසා ඊට පස්සේ මම අගෝස්තු මාසේ විතර මම පොඩ්ඩක් ඔයලා බැලුවා සිංහල පරිවර්තන තියෙනවාද කියලා. සිංහල පරිවර්තන නෑ කියලා මට දැනගන්න ලැබුණාට පස්සේ, කියන්නේ මම ඔබතුමා අතේ තියෙන කෘතිය මම දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ පහුව දැනගත්ත දවසට පහුව දවසේ මම දිව්‍ය පූජාවට සහභාගී වුණා අගෝස්තු මාසේ. එතකොට මම පොඩි සයින් එකක් ඉල්ලුවා ඇත්තටම මේකට මම සුදුසුද නැද්ද කියලා. මොකද අපි මම එහෙම ලැංග්වේජස් වල මේ ප්‍රගුණ කරපු එක්කෙනෙකුත් නෙමෙයි. අනිත් එක මම එහෙම පොත් එක්ක ලොකු හුරුවක් තිබුණෙත් නැහැ. ඒක නිසා මම මේ ප්‍රයාස් කියන ගමන් යාඥාවේ ඉන්න ගමන්ම මේ සයින් එකක් කිල්ලුවා. ඉතින් මට ඒ සයින් එකේ දිව පූජාවේදී ලැබුණා. ඉතින් එදා තමයි සෙලම මේ පටන් ගත්තේ. ඉතින් අවුරුද්දකුත් මාස දෙකක් ඇතුළත් මාස දෙකක් තුනක් වගේ ඇතුළත ගොඩක් වෙහෙස වෙන්න වුණා. ඒ විදිහට තමයි මහාචාර්යතුමනි මේ පරිවර්තනයේ එළියට එන්නේ. දැන් මුලදී ඔබතුමිය කියවන්න පටන් ගන්නකොට ඒ ග්‍රන්ථයේ එන ඒ මූලික පණිවිඩ, එහෙම නැත්නම් ඒ අධ්‍යාත්මික මෙනෙහි කිරීම යම් කිසි විදිහක ආගන්තුක භාවයක් දැනුණාද ඔබතුමියට? මොකද දැන් මේ ග්‍රන්ථය ලියවිලා තියෙන්නේ දල වශයෙන් ඉතිහාසඥයන්ට අනුව 1418-1427 වගේ කාලය තුළ. එතුමා ඉපදුනාට 1380 දී ලියන්න පටන් අරන් තියෙන බොහෝ විට 1418-1427 වගේ කාලය වෙනකොට ඉවර කරලා තියෙනවා. ඒ කියන්නේ දැනට අවුරුදු 600කට පෙර දල වශයෙන්. දල වශයෙන් අපි බැලුවොත් 600කට පෙර. ඒතර ඒ කාලයේම තියෙනවනේ විශාල පරතරයක්. දැන් නූතන ලෝකයේ විශේෂයෙන් තරුණ තරුණියන් ඉන්නේ වෙනත් මානසික තත්වයක ඉන්නේ සහ වෙනත් තලයක ඉන්නේ. එතකොට එහෙම දෙයක් ඔබතුමියට දැනුණාද ආරම්භයේදී? ඒක මට මේ මගේ පැත්තෙන් විග්‍රහ කළොත් මාචාර්යතුමනි මම මේ සාමාන්‍යයෙන් ඒ ස්ට්‍රගල් එකට කැමති කෙනෙක්. ජීවිත පරිවර්තනයකට දැන් ගොඩක් අමාරුයි කරන්න. හැබැයි ඒකට කැමැත්තක් තියෙනවා නම් ඒක මේ ලොකු මේ ආශාවක් එනවා. මේ අපි හොයන්න පටන් ගන්නවා දේවල්. එතකොට දැන් මට මේකේ පොත ගැන ලිස්සිය ඔහි ශුද්ධෝ තෙරේසා මොනිවරිය කියපු දේම මටත් හිතෙනවා. මොකද එතුමිය කියනවා බයිබලේ තියෙන ගොඩාක් මේ ඉස්සරම් තිරුංගු පිටිවැණි වගේ නිදානයන් මේ
තේරුම් ගන්න තවමත් බැරි තැන් ටික තේරුම් ගන්න මේ පොත ඇයට උපකාර වුණා කියලා. එතකොට දැන් ඒ වගේ තමයි දැන් අපි ජීවිතේන ස්ට්‍රගල්ස් 15 ශතවර්ෂයේ කියලා නෙමෙයි අදත් අපිට ඒවම තියෙනවා. එතකොට ඒවට ෆේස් කරනකොට ඒවා අපි ඒ ජීවිත තත්ත්වවලදී ප්‍රශ්න කුරුස කියන දේවල් වලදී අධෛර්යමත් වෙන්නේ නැතුව කොහොමද මේ මේ සටනේ ඉන්නේ කියන්න මේ පොත ගොඩක් මේ කියන්නේ මම මගේ තත්ත්වයටත් මට ගොඩක් සමීපයි. මම දැන් ඒක ආදුනික කෙනෙක්ට කොහොමද වෙන්නේ කියලා මේ පරිවර්තනයකට ආශාවෙන් ඉන්න වෙනස් වෙන්න ඕනේ කියලා හිතෙන කෙනෙක්ට පොත ගොඩක් උපකාර වෙනවා කියලා කියන්න පුළුවන් ප්‍රසන්න. මොකද අනිත් එක තමයි දැන් මේ ලියුනේ තාපසවරයෙක් විසින් නේද, පුරුෂයෙක් විසින් තාපසවරයෙක් ගිහියෙකුත් නෙවෙයි. ඒ වගේම ඔබතුමිය කාන්තාවක්, ගිහි කාන්තාවක්. හැබැයි ඒ තත්ත්වයේ ප්‍රශ්නයක් උනේ නැහැ කියලාද කියන්නේ මේ මෙහි පණිවිඩයට සමීප වීමට? නෑ මාෂර්තුමනි, මොකද එතුමා මේ ඩිරෙක්ට්ලි පැහැදිලිවම කතා කරනවා ආශ්‍රමික ජීවිතය ගැන සමහර පරිච්ඡේදවල. හැබැයි ගොඩාක් දේවල් තියෙනවා පොදුවේ හැමෝටම මේ බලපාන. එතකොට ඒක අපිට මේ තපස ජීවිතයටම මේ කොටු කරලා තියන්න දේවල් ටිකයි තියෙන්නේ එකේ. ඒ තපස ජීවිතය වුණත් අපේ ජීවිතය තුළත් අර පොඩ්ඩක් වෙනදට වැඩිය තනියම ටිකක් තනියම තමන්ගේ ස්වයං විමර්ශනයක් කරගන්න එක ඒක තාපසතුමන්ලට නෙමේ හැමෝටම ගොඩක් උපකාරී වෙනවා. මේ කියන්නේ අද නූතන ලෝකයේ මේ වේගයත් එක්ක ඒ වගේ උදව්වක් තියෙන්න ඕනේ කියලා හිතනවා. ඒ නිසා ඒ බාධාවක් උනේ නැහැ ආරම්භයේ සිටම. ඒක වැදගත්. එහෙනම් අපිට ඒකෙන් තේරෙන්නේ අර කිතුණු අධ්‍යාත්මිකත්වය, එහෙම නැත්නම් කිතුණු අනුගාමිකත්වය, අපි කියන්නේ ශ්‍රාවකත්වය කියන දෙය විශ්වීය දෙයක්. ඒකට භාෂාව, එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ ભેදය, ඒ වගේම කාල ભેදය, ඒ වගේම සංස්කෘතික, ඒ වගේම භාෂාමය නේද, එහෙම නැත්නම් කුලය, මහද්වීපයේ අනාදිය බලපාන්නේ නැහැ. අනුගාමිකත්වය තුල තියෙනවා විශ්වීය වශයෙන් එකඟ විය හැකි දේවල්, එහෙම නැත්නම් පොදු දේවල් තියෙනවා කියන එක ඔබතුමියගේ කතාවෙන් පැහැදිලි වෙනවා. අනිවාර්යෙන්. ඒ කියන්නේ අපිට ගොඩක් පරිච්ඡේදවල, ඒ කියන්නේ දැන් අදටත් අපේ දිව්‍ය සප්‍රසාදයට තියෙන ගරුත්වය ගැන කතා කරොත්, එතුමා අන්තිම පොත ලියන්නේම දිව්‍ය සප්‍රසාදේ භක්තිය ගැන. ඉතින් ඇත්තටම පුදුම හිතන. ඉතින් ඒ කාලෙත් එච්චර එතුමා එක ගොඩක් ගැඹුරින් කතා කරනවා. අදටත් අපි ළඟ ශාන්තවරුන්ට තියෙන භක්තිය දිවස ප්‍රසාදයට නැති එක, ශාන්තවරුන්ගේ මේ රෙලික්ස් ඒගොල්ලන්ට වන්දනාමාන කරන එක ශාන්තවරුන්ම ගොඩක්ම මේ එතුමා කතා කරනවා ශාන්තවර ජීවිතය ගැන. හැබැයි එතුමා කියනවා ශාන්තවරුන්ට දෙන තැන අපි දෙන්නේ නැහැ කියලා. ඉතින් 15 ශතවර්ෂෙත් මිනිස්සු එහෙම තමයි හැසිරීලා තියෙන කියලා කියන්නේ වන්දනා ගමන් යනවා, එතුමන්ගේ මේ රත්තරන් කොපු වල දාලා ඒ ධාතු වලට වන්දනාමාන කරනවා. හැබැයි අපි ඉස්සරහා ඉන්න සප්‍රසාද වහන්සේ ළඟ අපි කොහොමද හැසිරෙන්නේ කියන එක. ඉතින් එහෙම ගැප් ලොකු ගැප් එකක් පේන්න එදා ඒ වගේම අදටත් ගැලපෙනවා කියලා මේ මම විශ්වාස කරනවා. කාලෙන් කාලට ඔය මේ ශ්‍රාවකත්වයේ කියන එක පිරිසිදු කරගන්න ඕන, අපි ආපසු හැරි බලන්න ඕන. එහෙම දෙයක් තියෙන එක නිසා තමයි මේ වගේ ග්‍රන්ථයක් ප්‍රයෝජනවත් වෙන්නේ මට හිතෙන්නේ. මොකද ඒ ග්‍රන්ථය කියවීමේදී අපි මෙනෙහි කිරීමේ මූඩ් එකකට යනවනේ, මෙනෙහි කිරීමේ මානසිකත්වයකට, ආකල්පයකට යනවා. ඒතකොට තමයි අපගේ අධ්‍යාත්මය, අධ්‍යාත්මිකත්වය පිරිසිදු කරගන්න පුළුවන්, ගැඹුරු කරගන්න පුළුවන් මට හිතෙන්නේ. ඔව්, එතුමා හැම වෙලෙම කියන්නේ අර නිහතමානීකම කියන එකනේ, තමන්ගේ ඊගෝ එක. ඒ කියන්නේ මම, ඒ කියන්නේ මමත්වය. මේ පොතෙන් මට එහෙම පරිච්ඡේද කීපයක් අද වෙන් කරගන්න බෑ. මොකද මම හැම පරිච්ඡේදයකටම එක වගේම මේ ආදරය කරනවා. ඉතින් ඒකේ හැම වෙලෙම දැන් අපි විනිශ්චය ගැන කතා කරනවා, විනිශ්චය කරන්න ඉක්මන් වෙන්න එපා කියන එක. එතකොට අපි ජීවිතේ දැන් අපි කරන දැන් පෞද්ගලිකව මම ගැන කතා කරොත් මගේ තියෙන ප්‍රශ්න ගොඩක් ගැන එතුමා
කතා කරනවා. ඒක මට ඒක තමයි ගොඩක්ම දැනෙන්නේ. මම කැමති එතුමා කියනවා වගේ මගේ ඊගෝ එක මේ ආත්මార్థය වගේ අපි හිතමු ඒක තව කෙනෙක්ට කම්පෙයාර් කරපුවම මම කැමති ඒ තරමට නිහතමානී වෙන්න. එතකොට කුරුසය දරාගෙන කියන අපිට කුරුසිය කියන එක නැතුව ජීවත් වෙන්න බෑ කියලා එතුමා පෙන්නලා දෙනවා. කියන්නේ අපි කොහේ ගියත් අපි කුරුසියක් අරගෙන යන්නේ. එහෙම නැත්නම් ගිය තැනකින් හරි හොයාගන්නවා. ඒ අපි අපේ තියෙන අදි සම්බන්ධකම් මිනිස්සු එක්ක. ඉතින් ඒ වගේ අපිට කුරුසෙන් පලා යන්න බැරි එක එතුමා ලස්සනට විග්‍රහ කරනවා. ඉතින් එතකොට හැම වෙලේම අපි ගැන අවදියෙන් ඉන්න ඕනේ කියන එක. දැන් වගේ මේ අද සමාජයේ තියෙන මේ නිදහස් ජීවිතයේ මේ තියෙන මේ ගැඹුරුම තැනක් අපිට පහුගිය දවස්වල දැක්කන්නේ දැන් ප්‍රංශේති බීච් මේ ඔලිම්පික් වලදී. දැන් ඒකේ එන්ඩ් එකටම ගිහිල්ලා ඒ කියන්නේ සාතන්ව මේ ප්‍රසිද්ධිය අදහන තැනකට ඇවිල්ලා තිනවනේ. ඉතින් ඒ තත්ත්වයට නොයන්න අපේ પરම්පරාව වෙනස් කරගන්න ඕනේ කියලා යුරෝපයේ කතා කරන සමයක් ඇවිල්ලා තිනවා. එතකොට ඉතින් අපේ ජීවිතවලට මේ වගේ කෘති වලින් ඒ කියන්නේ ලංකර ගැනීමෙන් ඒ කියන්නේ අපිට තනියම මේක අවබෝධ කරගන්න අමාරුයි. ඉතින් මේ වගේ කෘති පරිශීලනය කරන්න ඕනේ කියන විශ්වාසය මට තියෙනවා. මොකද ඒ මේ අපි නැවතිලා හිතන්නේ නැතුව මේ ගමන යන්න අමාරුයි. ඒ කියන්නේ ජීවිතේ දිහා අපසු හැරි බලලා අර මෙනෙහි කිරීමේ ගැඹුරින් අවංකව නැවත අපගේ ඇතුළාන්තය සහ අපගේ හැසිරීම් රටාව සහ අපි ජීවත් වෙන විදිහ ගැන සම්පූර්ණයෙන්ම විශ්ලේෂණාත්මක විග්‍රහශීලී ආපසු හැරි බැලීමක් අත්‍යවශ්‍යයි කියන එක. එතුමා ඒක තමයි හැම වෙලෙම සජෙස් කරන්නේ, මේ යෝජනා කරන්නේ. ඒකට උදව් වෙන දේවල් එතුමා වෙන වෙනම වෙන් කරලා පොත්වලින් උදව් වෙනවා අපිට. මේ කියන්නේ හැම පොයින්ට් එකක් මේ කියන්නේ අපේ ජීවිතේ දෙන්න පුළුවන් ගොඩක් තැන් එතුමා ආමන්ත්‍රණය කරනවා. ජේසුස් වහන්සේ වගේ තමයි මේ එතුමාත් උදව් වෙනවා මේක පොඩ විශ්ලේෂණාත්මකව බලන්න. ඒ කියන්නේ මං කවගේ තව කෙනෙක් දිහා විනිශ්චය කරන විදිහ. එතකොට අපි බලනවා ඒගොල්ලන්ගෙන් අපිට එන පීඩාවල් ගැන අපි ලොකුවට හිතනවා, අපෙන් අනිත් අයට වෙන පීඩාවල් ගැන අවදි වෙන්නේ නැහැ. එතකොට තවත් තැනක් තමයි අපිට අපෙන් පාපයක් හරි වරදක් හරි වුණොත් අධෛර්යමත් වෙන එක. එතුමා කියනවා ඒ වෙලාවට අධෛර්යමත් වෙන්න එපා, අතාරින්න එපා. මොකද කිසිම සාන්තුවරයෙක්වත් මේ ඔය පාරේ තමයි ගියේ. ඒගොල්ලන්ටත් වැරදි වැරදි තමයි ওই තැන් වලට ගියේ. ඒක නිසා මේ එතුමා එක පැහැදිලිව කියලා දෙනවා මේ ජීවිතය අතහරින්න නැතුව ඒ කුරුසිය අරගෙන යන්නේ කොහොමද කියන එක. ඒ වගේ මම ගොඩක් ප්‍රිය කරන තැනක් මේ චැප්ටර් එකක් තමයි මේ ජන්මගති සහ වරප්‍රසාදී ගුණ අතරව තියෙන වෙනස. එතුමා ගොඩක් චැප්ටර් දිග මේ පරිච්ඡේදකින් පැහැදිලි කරන්න උත්සාහ කරනවා. මේ අපි ගේන ජන්මගති පරවල ස්වභාවය සහ ඒකට ප්‍රතිවිරුද්ධව වරප්‍රසාදීය ගුණයක තියෙන බලපෑම. එතකොට මේ ඒක කෙනෙක්ට කියෙව්වොත් ඒක දැන් මට උනා තේරෙනවා. එතකොට මගේ මොනවාද ජන්මගති වලින් එන්නේ, මං කොච්චර ඒකට විරුද්ධව නැගී සිටින්න ඕනේද ඒක ජය ගන්න කියලා. ඉතින් අද මං හිතනවා ඉතින් අපේ සමාජයේ ගොඩක් දෙනෙක්ට මේ ඒ වගේ දේවල් නම් ගොඩක් උපකාරී වෙයි කියලා. දැන් මේ තෝමස් එකෙම්පිස්ගේ ක්‍රිස්තු අනුසාරය යන ග්‍රන්ථය කියවා ගැනීමේදී ඔබතුමියට බලපාපු සමහර කියමන්, එහෙම නැත්නම් ඒ සමහර එතුමාගේ අදහස් ගැන අපට පොඩි අවබෝධයක් ලබා දෙනවද? මොනවාද දැන් ඔය පොතේ තියෙනවා? ඇත්තටම මගේ අත්දැකීම අනුව ඔය පොතේ ඕනෑම තැනකින් ඕනෑම දෙයක් අපිට අහඹු ලෙස කියවලා යම්කිසි විදිහක මාර්ගෝපදේශනයක් ලබා ගන්න පුළුවන්. නමුත් ඕනෑම ග්‍රන්ථයක තියෙන අපට විශේෂයෙන් බලපාපු සහ අපට විශේෂයෙන්ම සමීප කියමන් තියෙනවා. එවැනි කියමන් කීපයක් ගැන අපට අවබෝධයක් ලබා දෙන්න පුළුවන්ද? ඔමාන් චරිතමුනේ මේ ඇත්තටම තෝරා ගන්න ඔබතුමක් වගේ ගොඩක් අමාරුයි. ගොඩක් මතක හිටපු ඒවයින් කීපයක් මට කියන්න පුළුවන්. එකක් තමයි මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි දුෂ්කර අත්දැකීම්
එක්ක ජීවත් වෙනකොට ඒගොල්ලන්ට තියෙන මේ ඒකේ අමාරුකම. ඉතින් ඒගොල්ල වෙන දේවල් පස්සේ යන්න පුළුවන් දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා. ඉතින් ඒ වගේ තැනක් තෝමස්තුමා මේ විදිහට උපදේශයක් දෙනවා. ඒක පළමු වෙන පොතේ 12 වෙනි පරිච්ඡේදයේ දුෂ්කර අත්දැකීම්වල ප්‍රයෝජනය කියලා. ඒකේ මම එක කොට කරත් කරදර පීඩා විඳීම අපට හිත කරවන්නේ අප පරිවාස කාලයක සිටින බවත්, කිසිදු ලෞකික දෙයක් පිළිබඳ බලාපොරොත්තු තැබීම නොකටයුතු බවත් ඒවා බොහෝ විට අපට සිහි ගන්වන හේයිනි. ඒ වගේම එතුමා කියනවා කොතෙක් හරවත් යහපත් දේ කළද මිනිසුන්ගේ වැරදි විනිශ්චයන්ට ලක්වීම සහ විසංවාදයන් තුළින් පීඩාවට පත්වීම ද යම් අවස්ථාවල අපට ඵලදායි වෙනවා කියලා. ඉන් අපව පුහු ගෞරවාචාරයන්ගෙන් ආරක්ෂා කරලා නිර්හංකාර කරවන නිසා. ඒ වගේම මිනිසුන්ගේ අගය කිරීමට ලක් නොවන අවස්ථාවලදී හෝ උන් අප පිළිබඳ කිසිදු යහපතක් නොසිතන විටද අප හදවත් දන්නා දෙවිඳුන්ව සොයන්න අපි පෙළඹෙනවා. ඒක නිසා අපිට ඒ වගේ දුෂ්කර අත්දැකීම් තියෙන්න ඕනේ කියලා එතුමා එක තැනක විග්‍රහ කරනවා. දෙවනියට මම තෝරගත්තොත් මම කතා කරපු අර විනිශ්චය කිරීමට ඉක්මන් නොවීම ගැන එතුමා ඒක කියන්නේ පළවෙනි පොතේම 14 වෙනි පරිච්ඡේදේ. ඒකේ එතුමා කියන ඔබ දෙසටම ඔබේ අවධානය හරවා බලන්න, අන්‍යයන්ගේ ක්‍රියා විනිශ්චය නොකිරීමට පරිස්සම් වන්න, මන්දයත් මිනිසකු අනුන් විනිශ්චය කිරීම උදෙසා වැය කරන ශ්‍රමය නිෂ්ඵලය. බොහෝ විට ඔහුට වැරදි සිදුවේ, පහසුවෙන් පාපයට වැටේ. එනමුදු තමාගේම අඩුපාඩු සොයා බලා විනිශ්චය කරගන්නා සෑම විටම ඵලදායි යමක් කරගන්නවා කියලා. මම මේ පොඩි කොටසක් තමයි කියවන්නේ. ඊළඟට මේකත් මම ගොඩක්ම ප්‍රිය කරන තැනක්. ඒක තියෙන දෙවනි පොතේ 9 වෙනි පරිච්ඡේදේ. ඒක තමයි අපි හැම වෙලෙම සැනසීමම තමයි හොයන්නේ. ජීවිතේ හැම වෙලෙම මොනවා හරි දැකලා සැනසීම හොයනවා. ඉතින් එතුමා කියනවා මේ සර්වපකාර සුවසහනයන්ගෙන් මිදෙන්න උත්සාහ කරන්න කියලා. එතුමා මේ විදිහට කියනවා දෙවිඳුන් තුළ අපට සැනසීම ඇති විට මිනිසෙන්ගෙන් සැනසීම සෙවීම අත්හැර දැමීම අපහසු නොවේ කියලා. කෙසේ හෝ දෙවිඳුන්ට ගෞරව පිණිස මිනිසෙන්ගේ මෙන්ම දිව්‍යමය සැනසීමද බලාපොරොත්තු නොවි කිසිවිට කිසිවෙකුගේ පිහිට මෙන්ම තමන්ගේ කුසල්වල ආනිසංසද නොපතා හදර දැනෙන සංකාව විඳ දරා ගනිමින් ජීවත් වීමට හැකවීම හැබවින්ම ශ්‍රේෂ්ඨයි කියලා. ඒ කියන්නේ දෙවිඳුන් අපිට සැනසීම දෙන්නේ නැහැ කියලා අත්හරින්න නෙමෙයි. මට ඒකෙන් තේරෙන්නේ මේ දෙවිඳුන්ගේ සැනසීම ලැබුණත් නැතත් ඒක අපි මේ උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමට පුරුදු වෙන එක මේ අපේ ශ්‍රේෂ්ඨත්වයක් කියලා. ඒ වගේම තව එකක් මට කියන්න පුළුවන්. මම අර පිය කරන 3 වෙනි පොතේ ජන්මගති ගැන තියෙන 54 වෙනි පරිච්ඡේදේ ඒකේ ගොඩාක් එතුමා මේ කම්පයා කරන සංසන්දනය කරලා පෙන්නනවා. මම එක තැනක් ගත්තොත් ජන්මගති සියල්ල කරනුවේ තම ප්‍රයෝජනය සහ ලාභය පදනම් කොටගෙනය. තම යහපත් ක්‍රියාවන් වලට ගෙවීමක් නොයසේ නම් ඊට සරිලන හෝ වැඩි ප්‍රතිලාභයක්, එසේත් නොමැති නම් උපකාරයක් හෝ ප්‍රශංසාවක් ඒක බලාපොරොත්තු වෙනවා ජන්මගති. තම ක්‍රියාවන් පරිත්‍යාගයන් සහ කේමන් වලට උසස් ප්‍රතිචාර ලැබීමටද ගිජුකමක් දක්වනවා. ඒ වගේම ඒ වුණාට වරප්‍රසාදී ගුණ ඊට පටහැනිව කෙටි කාලීන කිසිවක් නොපතන අතර හිලව් ලෙස කිසිවක් නොව දෙවිඳුන්ම පමණක් පතන්නේ. ජීවිත පැවැත්මට අවශ්‍ය දෙයක් ලෙස සදාතනික ජීවිතය අත්කර ගැනීමට අදාළ දෙයකට ඉහලින් කිසිවක් අපේක්ෂා නොකරන්නේ. ඒ වගේ ලොකු පරිච්ඡේදයක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. ඉතින් එහෙම විග්‍රහකන්ගේත් ගොඩාක් දේවල් කියන්න පුළුවන් මහාචාර්යතුමනි. මම මේ හතර උපුටා ගන්නවා ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තරයක්. හොඳයි, බොහොම හොඳයි. අර එතුමිය සඳහන් කරා කොටස් කියලා. ඇත්තට මේ ග්‍රන්ථය ක්‍රිස්තු අනුසාරී කියන ග්‍රන්ථය ප්‍රධාන කොටස් හතරකින් සමන්විතයි. ඒ කියන්නේ පොත කොටස් හතරකට බෙදලා තියෙනවා. ඒක තමයි එතුමිය කිව්වේනේ 3 වෙනි කොටස 2 වෙනි කොටස යනාදි. ඔව්, 3 වෙනි පොත කියලා කියන්න පුළුවන්. එක ග්‍රන්ථයක් හැබැයි කොටස් හතරකට බෙදලා තමයි තෝමස් ඒ කැම්පිස්තුමා මෙය සකස් කරලා තියෙන්නේ. ඒකයි එහි අර්ථය. ඒ කියන්නේ එක පොතක්
ප්‍රධාන කොටස් හතරක් යටතේ ඉදිරිපත් කිරීමක්. ඒක මං හිතන්නේ වැදගත් අපේ අයට. ඒ වගේම අපි දන්න දෙයක් තමයි මේ ග්‍රන්ථය බලපාලා තියෙනව අපි හොඳටම දන්න ලංකාවට ඉතා වැදගත් චරිතයක් වන ජුසේවාස් සාන්ත ජුසේවාස් පියතුමාටත්. එතුමා පවා එතුමාගේ ලේඛන වල සඳහන් කරනවා. උදාහරණයක් වශයෙන් එතුමා ලංකාවේ සේවය කරනකොට එවකට සිටි අනෙකුත් ඔරතෝරියානු පියතුමන්ලට ලියන ලද ලිපිවල සඳහන් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් එක තැනක එතුමා මෙන්න මෙහෙම කියලා තියෙනවා, ලියලා තියෙනවා ලිපියක්. ඒ ලිපියේ මෙහෙම කියනවා, I am leaving the book of Thomas A. Kempis and the other book with you කියලා එතුමාගේ අනෙකුත් පූජකවරුන්ට, මොකද ඔවුන් කීප දෙනෙක් විවිධ තැන්වල සේවය කරේ. එතන ජුසේවාස් පියතුමා කියලා තියෙනවා, මම තෝමස් ආ කෙම්පිස්ගේ පොතත් තවත් පොතක් ඔබ වෙනුවෙන් තියලා තියෙනවා කියලා. ඒකෙන් තේරෙනවා එතුමා මේ ග්‍රන්ථය අඛණ්ඩව පරිශීලනය කරා කියලා. ඒ වගේම එවකට ලංකාවේ සේවය කරා ජෝසෙෆ් ද මෙනෙසෙස් කියන තවත් මහා දැවැන්ත පූජක චරිතයක් ඔරතෝරියානු නිකායට සම්බන්ධ. එතුමා ලියලා තියෙනවා මේ ග්‍රන්ථයේ පිටපතක් එවන්න කියලා ගෝවාවලට, ගෝවාවල ඉඳපු ඔවුන් එතුමන්ලගේ ශ්‍රේෂ්ඨාධිපතිතුමාට ලියලා තියෙනවා. මං ඒක කියවන්නම්. Send us a copy of Thomas A. Kempis in Latin. ලතින් භාෂාවෙන් ලියවුණු තෝමස් කෙම්පිස් පියතුමාගේ පොතේ කොපියක් අපට එවන්න කියලා ගෝවාවලින් ඉල්ලුම් කරලා තියෙනවා. ඒකෙන් තේරෙනවා මේ ජුසේවාස් පියතුමා විතරක් නෙවෙයි ලංකාවේ එවකට සේවය කරන ලද, මේ කියන්නේ 17 සහ 18 සතවර්ෂවල සේවය කරන ලද අනෙකුත් ඔරතෝරියානු නිකායක පියතුමන්ලත් මේ ග්‍රන්ථය අඛණ්ඩව කියවලා තිනවා. බයිබලයට අමතරව පරිශීලනය කරන ලද තවත් ග්‍රන්ථයක්. ඒ නිසා ලංකාවේ ඉතිහාසයට පවා සම්බන්ධ ග්‍රන්ථයක්. සම්බන්ධ වෙන්නේ මෙහෙමයි, දැන් ජුසේවාස් පියතුමන්ලගේ වගේම මේ ජෝසෙෆ් මෙනෙසෙස් ඒ වගේම ජෝසෙෆ් කර්වල් හෝ වැනි පියතුමන්ලා විශාල සේවාවක් කරලා තිනවා ලාංකීය ජනතාවට. එතරේ සේවාව කිරීමේදී ඔවුන්ගේ දැක්ම අධ්‍යාත්මික පෝෂණය සිදු වෙලා තියෙනවා මේ ග්‍රන්ථයෙන්. ඒකයි එතරේ ග්‍රන්ථය ලංකා ඉතිහාසයටත් බලපෑමක් කරන ලද ග්‍රන්ථයක් වශයෙන් අපට හඳුන්වන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ඔබතුමියට මොන වගේ දෙයක්ද හැඟෙන්නේ? දැන් ජුසේවාස් පියතුමා ගැන ඔබතුමා කියනකොට මම මේ පොතේ අන්තිමට සඳහන් කරලා මේ අන්තර්ජාලයෙන් මට හම්බුණා මේ ක්‍රිස්තු ඉමිටේෂන් ඔෆ් ක්‍රයිස්ට් පොත පරිශීලනය කරපු ශුද්ධවන්තයෝ ගොඩක් ගැන. ඉතින් එතුමා මේක 15 සතවර්ෂයේ එළියට එනත් එක්කම ඒ වගේ යුගයකත් 16 සතවර්ෂයේ වෙද්දිත් ලෝකයේ දෙවැනි තැනට මේ ඇවිල්ලා තිබුණා කියලා සඳහන් වෙනවා. ඉතින් 16 සතවර්ෂයේ තමයි ඉග්නාසියස් ආෆ් ලොයලා එතුමා මේ පොත කියවන්නේ. ඉතින් ඒ වගේ මම ඒගොල්ලන්ගේ නම් ටික කියවගෙන ගියොත් අවිලාවේ ශුද්ධෝ තෙරේසා මුනිවරිය, ලිසියෝ ශුද්ධෝ තෙරේසා මුනිවරිය, ශුද්ධ තෝමස් මෝර් මුනිතුමා, ශුද්ධ ඩොමිනික් සාවියෝ මුනිතුමා, ශුද්ධ අල්පොන්ස ස්ලිගෝරි මුනිතුමා, සහ මෙසින් ග්‍රේස් කියන ප්‍රසිද්ධ ගීතිකාවලියපු තැනැත්තා. ඉතින් ඒගොල්ලන්ගේ ජීවිත පරිවර්තන වලට පවා මේ දායක වෙච්ච එක. එතකොට ජුසේවාස් පියතුමා කියන්නේ අපි බොහෝ ආදරය කරන කෙනෙක්, අපිට ගොඩක් වැදගත් කෙනෙක්. ඉතින් අපිට නූතන කතෝලිකයන් විදිහට එතුමන්ලාව අනුයමින් මේ ඒගොල්ලන්ගේ අත්දැකීම ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් කියලා මේ අපි මේ වගේ දේවල් කියවන්න පුරුදු වෙන එක කියලා මම හිතනවා. ඒ වගේම ඉතා පැහැදිලි දැන් ජුසේවාස් පියතුමා අපි දන්නවා බොහෝ තැන්වලට ගියෙත් අර හිඟන්නෙක් වශයෙන් බොහොම ඉතාම සරල යාචකයෙක් වශයෙන් තමයි තැනින් තැනට ගියේ ආරක්ෂක හේතුන් නිසා.
එතකොට එතුමාගේ එවැනි ජීවිත රටාවකට යොමු වීමට මේ අධ්‍යාත්මය බලපාලා තිනවා කියන එක ඉතාම ලොයලා ඉග්නාෂස් මුනිතුමාගේ ජීවිත කතාවෙත් අපිට ඒක අපි මීට කලින් අපි කතා කරා. ඒකේ එතුමාට කොච්චරක් දුරට මේක බලපෑවද කියලා එතුමාගේ ආඥාව මේ ප්‍රසිද්ධ ආඥාවක් සිංහලෙන් ගීතිකාවලකට ඇවිල්ලා තියෙනවා අප ගැන මදකුත් නොතකා කියලා. ඒක ගොඩාක්ම නිහතමානීක මේ පත්ලටම ගිහිල්ලා ලියපු ගීතිකාවක්. ඉතින් ඒ වගේ ආඥාවක් ලියන්න ඉග්නාෂස් මුනිතුමාව පොළඹවලා තියෙන එතුමාගේ ජීවිත කතාවේ මේ පොත ගැන ලියවෙනවා. එතුමා මිය යනකොට ඒ කුටියේ තිබිලා තියෙන එකම පොත මේක කියලා. ඉතින් එතකොට ඒගොල්ලන්ව ශුද්ධවන්ත තත්ත්වයට ගේන්න උපකාර වෙච්ච පොතක් විදිහට ඉතින් අපිට මට වුණත් ලොකු සතුටක් තියෙනවා මේ පොත පරිශීලනය කරලා අනිත් අයක බෙදාගන්න ලැබීම ගැන. බොහොම හොඳයි. ඊට අමතරව දැන් අපි දන්නවා කිතුනු නොවන අයත් මේ පොත ගැන ලොකුවට කතා කරලා තිනවා, ආභාෂය ලබලා තිනවා. කිතුනු නොවන වෙනත් ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන්, චින්තකයන් සහ අධ්‍යාත්මික සොයන්නන්. ඒ ගැන ඔබතුමියට යමක් ප්‍රකාශ කරන්න පුළුවන්ද ඒ සම්බන්ධයෙන්? ගොඩක්ම මම මේ ළඟකදී දැක්කා මේ වේදාන්ත කියන ව්‍යාපාරය කියන ඒගොල්ලෝ හින්දු ආභාෂයේ තියෙන මේ අධ්‍යාත්මික කණ්ඩායම. ඉතින් ඒගොල්ලන්ගේ මේ ප්‍රධානිය කියන්නේ එක පටන් ගත්ත එතුමාගේ නම ස්වාමි විවේකානන්ද. එතකොට එතුමාගේ අනුගාමිකයින් දැන් මේක කරගෙන යනවා ගොඩක් දුරට ඇමරිකා එක්සත් ජනපදයේ. ඒගොල්ලන්ගේ අපිට බලන්න පුළුවන් එයාලත් මේ පොත ගැන ඒගොල්ලෝ කියනවා ස්වාමි විවේකානන්ද එතුමා මේ ඉන්දියාවේ සංචාරය කරනකොට මේක දේශනා කරමින් මේ භගවත් ගීතාව සහ මේ පොත එතුමා අතේ තිබුණා කියලා. එතුමා ඒක හින්දු භාෂාවට පරිවර්තනය කරන්නත් පටන් අරන් ඉවර කරලා තිබුණලු භාගයක්. ඉතින් එච්චරට මේ ඒගොල්ලන්ගේ ග්‍රහණයට හසු වෙච්ච පොතක් විදිහට ඒගොල්ලෝ මේ අනිත් අයටත් හඳුන්වලා දෙනවා. ඒක ඇත්තටම මේ අපි උනත් දැනගත්තේ බොහොම මෑතකදී මහාචාර්යතුමා අපිට. ඇත්තටම හේතුව එහෙම ලොකුවට කියන්න දන්නේ නැහැ ඇයි ඒක ප්‍රසිද්ධියට එන්නේ නැත්තේ කියලා. ඉතින් ඒ වුණාට ගොඩක් අයකින් ප්‍රයෝජන ගන්නවා කියලා අපිට පේන්න තියෙනවා අන්තර්ජාලය අපි පරිහරණය කරනකොට. ඒකට හේතුවක් වෙන්න ඇති. දැන් හින්දු දහමේ පවා එනවා මායාවක් කියලා, ලෝකේ මායාවක් කියන සංකල්පය. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ ලෝකය ප්‍රතික්ෂේප කිරීම නෙවෙයි, ලෝකයට දෙන තත්වය සාපේක්ෂ කරනවා, රිලටිවයිස් කරනවා. ලෝකය කියන්නේ නිරපේක්ෂ දෙයක් නෙවෙයි සාපේක්ෂ දෙයක්. එතන අපේ ලෝකයට තියෙන සම්බන්ධතාවය ලෝකය කියලා මෙතන අදහස් කරන්නේ ඇත්තට දැන් ක්‍රිස්තු අනුසාරෙත් ලෝකය ගැන එතුමා කතා කරනකොට අදහස් කරන්නේ අර දෙවියන් වහන්සේ මවපු ඒ චමත්කාර ජනක ලෝකය නෙවෙයි, මිනිස්යා මවපු දෙයක් තියෙනවානේ. මිනිස්යා විසින් ගොඩනගපු සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික ව්‍යූහයන් තියෙනවානේ, ක්‍රමවේද. ඒවා සාපේක්ෂයි, ඒවා වෙනස් වෙනවා අඛණ්ඩව. ඒ වගේම ඒවා පරිපූර්ණත් නැහැ. ඒවල ගොඩාක් තියෙනවා වැරදි දේවල්, පාපකාරී පදනම් තියෙනවා. ඒතර එවැනි දේවල් වලට අපි ඇලී ගැලී සිටීම අධ්‍යාත්මික වශයෙන් ප්‍රඥාවන්ත දෙයක් නෙවෙයි. මොකද ඒවා අඛණ්ඩව වෙනස් වෙනවා. ඒ වගේම සදාකාලික නැහැ. සදාකාලික වෙන්නේ දෙවියන් වහන්සේ විතරයි. අනිත් හැම දෙයක්ම පහවී යනවා. එතකොට ඔය අදහස ඉතා ප්‍රබල විදිහට මේ ක්‍රිස්තු අනුසාරයේ ග්‍රන්ථයේ අවධාරණය වෙනවා. ඒක මං හිතන්නේ අර විශේෂයෙන්ම ආසියානු අධ්‍යාත්මික සම්ප්‍රදායන් වලට බොහෝ විට සමීප වෙන දෙයක්. හින්දු දහම, බුදු දහම, ඊට පස්සේ ජෛන දහම වගේ ඉන්දිය සම්ප්‍රදායන් තුළ ඒ අදහසට ළඟින් යන අධ්‍යාත්මික අත්දැකීම් තියෙනවා. ඒක නිසා වෙන්න ඇති ඔය ස්වාමි විවේකානන්ද වගේ, වගේම තව ඉන්දියාවන්ගේ මහා ගුරුවරයෙක් ඉන්දියා එක්නාත් ඊස්වරන් කියලා. එතුමා පවා මේ ක්‍රිස්තු අනුසාරය කියන ග්‍රන්ථයත්
උපනිෂත් කියන ග්‍රන්ථයත්, ඒකේ ග්‍රන්ථ කීපයක එකතුවක් උපනිෂත් කියන්නේ, ඒ දෙක අතර සංසන්දනයක් එතුමත් කරලා තියෙනවා. එතුමා දකිනවා මේ දේවල් අතර ඉතාම පැහැදිලි සමාන්තර භාවයන්. මොකද අධ්‍යාත්මික ගමනකදී අපි බොහෝ සමානකම් දකිනවා, එකඟ විය හැකි දේවල් දකිනවා. ඒක නිසා වෙන්න ඇති, එන එකෙන් තේරෙන ආසියාවට ඉතා වැදගත් ග්‍රන්ථයක් මේක. ආසියාවේ වාසය කරන කිතුනුවන්ට විතරක් නෙවෙයි, නොකිතුනුවන්ට පවා විශාල වශයෙන් ආභාෂයක් ලබාගත හැකි ග්‍රන්ථයක් වශයෙන් අපට හඳුන්වන්නට පුළුවන්. ඔබතුමා මුලින් ඇහුවා ආශ්‍රමික ජීවිතයත් එක්ක අපිට චැලෙන්ජ් එකක් තියෙනවද මේ පොත පාවිච්චි කරන්න කියලා. එතුමා හැම වෙලේම කියන ආශ්‍රමික ජීවිතේ ඉන්න අයට කියනවනේ මේ තමන්ගේ කුටියට ආදරය කරන්න ඉගෙන ගන්න කියලා. එතකොට මේ ඒක අපිටත් මං හිතනවා මේ ඒක ඒ වගේම එතුමා හෘද සාක්ෂිය කියන එක ගැන මේ කන්ෂස්නස් කියන එකත් ගොඩාක් තැන්වල කතා කරනවා. එතුමා ඔය කියන්නේ ඒ කියන්නේ අපිට වුණත් පුළුවන් ඒ කුටියේ අත්දැකීම කියන්නේ ඔය තමන්ගෙන්ම මට තේරුණ විදිහට මේ ඒ හෘද සාක්ෂියට ඉඩ දෙන්න කියන එක හැම වෙලෙම ඒ තනි වෙන්න හැම වෙලෙම. දැන් අපි නූතන ලෝකේ ගොඩක් අය කැමතිනේ මේ හැම වෙලෙම විනෝද චාරිකා යන්න, මේ කියන්නේ සාමූහිකව එකතු වෙලා විනෝද වෙන පැත්තට වැඩි. කියන්නේ අපෙන් පස්සේ පරම්පරාව අපිට දකින්න පුළුවන් මේ සෝෂල් ලයිෆ් එකට ගොඩක් මේ දේවල් එක්ක බිසී වෙනවා ඒගොල්ලෝ. අර එතකොට අර හෘද සාක්ෂිය සහ ඔය මේ කුටි අත්දැකීම කියන එකදී මේ ඒගොල්ලන් හරි අඩුවෙන් එතෙන්ට කාලය දෙන්නේ. ඉතින් එහෙම අපිට ඒ මේ අපිට ගලප ගන්න පුළුවන් එතුමා මොන දේ මේ කාට මේ ලිව්වත් ඒක හැම දෙයක්ම අපිට ගලප ගන්න පුළුවන් කියලා මේ මට අත්දැකීමක් තියෙනවා පොතේ තියෙන දේවල් එක්ක. අර නිසලතාවය තුළට ඇතුළු වීමනේ. අපි කියන ද ක්ලාස් ගෝෂාකාරී කියලා එතුමා හැම වෙලෙම කියනවා, හැම වෙලෙම තනි වෙලා බලන්න කියලා. ඔකට අර මෑතකදී කාඩිනල් රොබර්ට් සාරා කියන අප්‍රිකානු ජාතික කාඩිනල් තුමා කියනවා ද ක්ලාස් රූම් ඔෆ් සයිලන්ස්, නිසලතාවේ පන්ති කාමරේ අපි ඉන්න ඕන. දැන් අපි ඉන්නේ මහා ගෝෂාකාරී ලෝකයකනේ ඉන්නේ. අපි ඉගෙන ගන්න ඕන පන්ති කාමරයේ තමයි නිසලතාවයට යන්න ඕන. ඒ වගේම අර ප්‍රංශ ජාතික ඉන්දියේ 17 ශතවර්ෂ ඉන්දියා මහා දාර්ශනිකයෙක් ගණිතඥයෙක් බ්ලේස් පැස්කල් කියලා එතුමත් ඒ දේම කියලා. එතුමා කියනවා ලෝකයේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නවල පදනම තමයි අපි අඩුගානේ විනාඩි 10ක් හෝ නිසලතාවය තුළ ඉඳීමේ නොහැකියාවෙන් එන්නේ කියලා. මේ ගොඩාක් අපේ තියෙන අවුල් වියවුල් වලට හේතුව මිනිසුන් අර මෙනෙහි කිරීමේ පුරුද්දකට සම්බන්ධ වෙලා නැහැ. ඔහේ දුවනවා අපි හැමෝම, එහෙම නැත්නම් විවිධ වෙනත් අය කරන දේවල් අනුකරණය කරනවා. අපි දිහා ආපසු හැරී බැලීමේ පුරුද්ද දැන් ලෝකයෙන් ග්‍රහණ නැති වෙලායි තියෙන්නේ. ඒතර ඒ සඳහා තමයි මේ ක්‍රිස්තු අනුසාර ග්‍රන්ථයේ විශාලම ආරාධනයක් තියෙන්නේ පොඩ්ඩක් දුවන එක නවත්තලා සංසුන් වෙලා හැරිලා බලන්න. කලබල වුණා කියලා ඇති වැඩක් නැහැ. මොකද ලැබුණු දෙයක්වත් නැහැනේ. කලබල වුණා කියලා දුවලා ගියා කියලා, දුවන ජීවිතයකට ගියා කියලා අවසානයේදී ලැබුණු දෙයක්වත් නැහැ ඇත්තට. අපිව රවට්ට ගන්නවා. මොකද රවට්ටා ගැනීම තේරෙන්නේ නැහැ දුවනකොට. දුවන කෙනෙකුට තේරෙන්නේ නැහැ මේක. නැවතුණාම තමයි එය අවබෝධ වීමට පටන් ගන්නෙ. එතකොට මං හිතන්නේ අර මේ ග්‍රන්ථයේ මූලික හරය සාරය වැදගත් වෙනවා. මොකද ලෝකයේ එන්නෙන්ද මේ කලබලකාරීත්වය ඒ දුවන ස්වරූපය වැඩි වෙමින් පවතිනවා. අඩු වෙමින් පවතිනවා නෙවෙයි, වැඩි වෙනවා. තව තවත් මිනිසුන්ව කලබල කරන ලෝකයක් තියෙන්නේ, ഘോഷාව වැඩි වෙන ලෝකයක් තියෙන්නේ. ඒක නිසා මම හිතන්නේ අර ඔබතුමේ කියන දේ ඉතාම වැදගත්. ඒ ග්‍රන්ථය පරිවර්තනය කිරීමේදී අත්දැකීම ඔබතුමියටත් තියෙන්න ඇති මට හිතෙන්නේ නේ. ඔය නිසලතාවේ ඒ ගැඹුරු අත්දැකීම ඇත්තටම මහජනතුමා මොකද මේ එක කිසි විටකත් මේ ලේසි කාර්යයක් වුණේ නැහැ මේ පරිවර්තනය කරන එක. සමහරවිට මම සති දෙක තුන වහලා තිනා මට නොතේරෙන තැන් ආවම
හැබැයි පස්සේ පුරුදු වුණා එක පාක් කරලා මේ පස්සේ අපි ඔබතුමා එක කතා කරලා මම මේ පරිවර්තනයට උපදෙස් ගන්නකම් මට පුළුවන් විදිහට මේක ගොඩක් පරිස්සම් වුණා මේ ට්‍රාන්ස්ලේෂන් එකේදී මේ වචන ඒ ආකාරයෙන්ම කරගන්න. ඉතින් ඒකට මේ හුදකලාව කියන එක කියන්නේ අපිට ගොඩක් දේවල් එක්ක ඉන්වෝල්ව වෙවි මේ වගේ වැඩක් කරන්න අමාරු. ඒ ජීවිතයට ආදරය කරන්න පටන් ගත්තාම ඒක එච්චර අමාරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩක් අය පටන් ගන්න එකටනේ මේ ඒක ඒකත් ඔබතුමා අර කියලා තිබුණා එක තැනක මේ අපිට ඒ ඊගෝ එක සේකෙන හේතුමානිකම නැත්තම් අපි ඒක ඉල්ලලා යාඥා කරන්න ඕනේ කියලා. එතකොට ඒ වගේ අපිටත් ආසා කරන ගුණාත්මක දෙයක් තියෙනවා නම් ජීවිතේ අපි ඒක කරගන්න අමාරුයි නම් ඒක මුලින්ම අපි යාඥා කරලා උන්වහන්සේගෙන් ඉල්ලන්න ඕනේ. එතකොට ඒ ශක්තිය ලැබුණට පස්සේ අපිට පටන් ගන්න පුළුවන් වැඩක්. ඒ කියන්නේ ගොඩක් දේවල් ලස්සන දේවල් හිත ඇදිල යන දේවල් තිබුණට මේ පරාර්ථකාමී වෙලා පොඩ්ඩක් කියන්නේ මට මේක කියවලා ඉන්න තිබුණා. හැබැයි ඒක කොහොමරි මට ඒකට හිත දුන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපි ඒකට මේ දෙවියන් වහන්සේට සහ ජේසුස් වහන්සේගේ අර දූත මෙහෙවර ඔළුවේ තියාගත්තාම මේ අපිට කැපකිරීම කරන්න ශක්තිය ලැබෙනවා. ඉතින් අර මගේ මේක කරන්නත් මොකද මේ මට කිසිම සුදුසුකමක් මගේ පෙනුනේ නැහැ මුලින්ම. ඉතින් මම අර මං කිව්වා වගේ ආඥාවේ ඉන්නකොට මේ අර මම සයින් එකක් ලැබුණා කියලා කිව්වේ මේ එදා දිව්‍ය පූජාවට ගියාම මේ වෙන පියතුමෙක් ඇවිල්ලා හිටියේ. හැබැයි මම ඉස්සරහා පෝලිම් වල තමයි ගොඩක් වෙලාවට ඉන්නේ දිව්‍ය පූජාවට. ඉතින් සයින් එක විදිහට මට ලැබුණේ සාමාන්‍ය මට ගොඩක් කොච්චර ඉස්සරහා හිටියත් අපිට අර මේ දිව සප්‍රසාද වහන්සේ අර මේ බ්ලෙස් කරන වෙලාවට පාවිච්චි කරන ලොකු පූපේ කොටසක් ලැබෙනවා හරි අඩුයිනේ. ඉතින් ලැබෙන්න ඕනේ මොකද මේ ඉස්සරහම ඉඳලා යනකොට. ඉතින් එහෙම මතක ඇති කාලෙකින් ලැබිලා තිබුණේ නැහැ. ඉතින් මට ලැබිච්ච සයින් එක තමයි මම ටික පස්සේ හිටියේද. හැබැයි මට එදා ලැබුණා ඒක. ඉතින් ඒක මට ලොකු ශක්තියක් වුණා. මේ ඉතින් ඒ වගේ අර අපි යාඥාවයට හුරු වුණොත් උන්වහන්සේ අපිට දෙනවා. ඒ පටන් ගන්න අමාරු අයට මම කියන්නේ ඉස්සෙල්ලම තනි වෙලා යාඥා කරන්න පටන් ගන්න කියලා. ඒ වගේම දැන් මේ පොත පරිශීලනය කිරීමේදී කියවා ගැනීමේදී මම හිතන්නේ වැදගත් සාබුතුමියටත් දැනුණත් දන්නේ නැහැ. අපිට එය පුළුවන් කියවා ගන්න හුදු පොතක් වශයෙන් අපි නවකතාවක් කියවන්නේ. ඒ වගේ එහෙම නැත්තම් අපිට කියව ගන්න පුළුවන් යම්කිසි අධ්‍යාත්මික චාරිකාවක ඉන්න ගමම්ම අධ්‍යාත්මික ගමනක ඉන්න ගමම් මේ ගමනට අවශ්‍ය පෝෂණය ලබා ගන්නා ග්‍රන්ථයක් වශයෙන්. එතකොට අපි කියවන්නේ අර හුදු කියවා ගැනීමක් නෙවෙයි භාවනාශීලීව කියවා ගැනීම. එහෙම නැත්තම් යාඥාශීලී වශයෙන් කියවා ගැනීම. හැබැයි යාඥාශීලී වශයෙන් කියවා ගැනීමට යාඥාශීලී භාවනාශීලී ජීවිත රටාවක් තියෙන්න ඕන. නැත්තම් ඒ හුදු ග්‍රන්ථයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම එහි ගැඹුරු අපිට නොතේරෙන්නත් පුළුවන්. ඒ සම්බන්ධයෙන් ඔබතුමියගේ අත්දැකීම උනේ මොන වගේ එකක්ද? දැන් ඔබතුමා කියන අත්දැකීම මේ තත්ත්වයේ ඉඳලා කියවුවොත් මේ පොත ලේසියෙන් කියවලා ඉස්සරහට යන්න බෑ. නවතිලා හිතන්න හිතෙනවා. ඒ අත්දැකීම ගත්තොත් මම අර මුලින්ම කිව්වා වගේ මට කියවගෙන ගිහිල්ලා ආයි ගිහිල්ලා මුල එක කියවලා එන්න හිතෙනවා. ඒක එච්චරට මේ ඔළුවට යනවා හරියට කියවුවොත්. එතකොට මේ මම දැක්කා මේ අන්තර්ජාලයේ තියෙනවා මේ පොත කියවන්න ගයිඩ් එකක් විදිහට. ඒ කියන්නේ මාර්ගෝපදේශයක් විදිහට තව පොත් ගහලා තියෙනවා. එතකොට මේ දවසේ මේ වෙලාවේ කියවන්න සමහරවිට ඒකම කියවන්න තව වෙලාවකුත් දෙනවා ඒගොල්ලෝ. ඉතින් ඒ වගේ ගොඩක් ප්‍රසිද්ධියක් ලැබු පොතක්. ඉතින් මේකෙත් මේකට පාදක කරගත්තේ ඉන්දියාවල කරපු ට්‍රාන්ස්ලේෂන් එකක්. ඉතින් ඒගොල්ලෝ පොඩි ගයිඩ්ලයින් වගේක් දීලා තිබුණා. ඒ කියන්නේ දවසකට එකකට වැඩිය කියවන්න එපා කියලා. මේකේ තියෙනවා මෙනෙහි කිරීමක්, ඒ වගේම පුංචි ආඥාවක් හැම පරිච්ඡේදයක් අවසානයේම. ඊළඟට මතක තියාගන්න පොඩි වාක්‍යයක් ඒ පරිච්ඡේදයේ තිබිච්ච, සහ අපිට ප්‍රැක්ටිකලි ක්‍රියාවේ යොදවන්න පුළුවන් පොඩි දෙයක් ඒගොල්ලෝ යෝජනා කරනවා හැම පරිච්ඡේදයකටම. ඉතින් අර මේ
ඒකත් හරිම මේ ලස්සන දෙයක් මහේශ්වරතුමා මම මගේ ඇහැ ගැටිච්ච. ඒ කියන්නේ දැන් අර තෙරේසා තුමිය කියනවනේ බයිබලේ තේරුම් ගන්න මේ පොත උපකාරී වුණා සමහර තැන් කියලා. එතකොට දැන් ඒ එතුමිය ඉන්නේ පරණ ශතවර්ෂකනේ, මම තෙරේසා තුමිය 17 වගේ ඉන්නේ. 19 වෙනි. ඔව්. එතකොට දැන් ඉන්න දැන් මේ ප්‍රකාශය ආයි මේ ප්‍රින්ට් කරන මේ මුද්‍රණය කරන අයත් අපිට උදව් වෙනවා මේ පොත මේ තේරුම් ගන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇතුළත් කරලා තියෙනවා වතිකාන මන්ත්‍රණ සභාවේ පිළිගන්න දේවල් එක කොහොමද මේ පොතේ දේවල් එක්ක ගැලපෙනවද කියලා, ගැලපෙන තැන් ටික ඒගොල්ලෝ අරගෙන පෙන්වනවා. ඒ කියන්නේ අපිට මේක අයින් කරන්න ඕනේ නැහැ. අපිට අපේ වතිකාන මන්ත්‍රණ සභාවේ ලේකිවිල එක්ක මේක එකගයි කියන්නේ ඒගොල්ලෝ අපිට සාක්ෂි දීලා තිනවා. ඒ වගේම මේගොල්ලෝ අපිට උදව් වෙනවා මේ ආඥාවක් කියන්න ප්‍රැක්ටිස් කරන්න දෙයක් කියලා දීලා. ඉතින් අපේ සමාජයනුත් අපිට උදව් කරනවා මේ යුගෙත් ඉස්සරහට යනකොට. ඒ කියන්නේ මේක අපි එකමුතු වෙලා යන්න ඕන ගමනක් කියලා පෙන්වන්න. මේ ඉතින් ඒ විදිහට තමයි මම පොත දකින්නේ අද තියෙන තත්ත්වේ. දැන් මේ ග්‍රන්ථයට එනවා ඇත්තට සමහර මනෝවිද්‍යාඥයන්ගෙන් විවේචනයක්. එහෙම නැත්නම් එක්තරා පහර දීමක් එනවා. ඒ කියන්නේ දැන් මේ ග්‍රන්ථයේ තදින් කතා කරනවා අර ඒක වෙලා තියෙන මේ භාෂාව self hatred කියන එක. ඒකෙන් කියන්නේ තමාට වචනාර්ථයෙන් ගන්න නම් වෛර කිරීම, ඒකෙන් අදහස් වෙන්නේ නැහැ වෛර කරනවා කියන එක. ඒකෙන් කියන්නේ අර තමා ගැන ලුකුවට හිතාගෙන ඉන්න එක. එහෙම නැත්නම් අර සොයං මහිමය, එහෙම නැත්නම් සොයං වන්දනාව කියන දේ ත්‍යාජ කරන්න ඕන කියන එක. දැන්තර නූතන මනෝවිද්‍යාවේ තියෙන මූලික සමහරක් මනෝවිද්‍යා ගුරුකුලවල තියෙන දෙයක් තමයි අපේ ඊගෝ එක අපි ගොඩනගන්න ඕන. පෞරුෂත්වය ගොඩනගන්න ඕන කියන එක. විශේෂයෙන්ම දැන් කාන්තාවන්ට මේ බොහෝ රටවල් වල පෞරුෂත්වයක් ස්වාධීන අනන්‍යතාවයක් අයිති කරලා දීලා නැහැ. ඔවුන් සම්පූර්ණයෙන්ම එක්ක පිරිමියා මත යැපෙන්න ඕන, එහෙම නැත්නම් තියෙන සමාජ ආර්ථික ක්‍රමයේ මත යැපෙන්න ඕන. ඒ නිසා දැන් මෙතන කියනකොට මමත්වය නැති කරගන්න තමාගේ අර බොරු අනන්‍යතාවය ත්‍යාජ කරගන්න කියලා එය බොහොම භයානක ඉගැන්වීමක් වශයෙන් නිර්වචනය කරන අයත් ඉන්නවා. මගේ විශේෂයෙන්ම මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ එන එක විවේචනයක් මම මේ කිව්වේ. ඒතර ඒ සම්බන්ධයෙන් ඔබතුමීට මොකක්ද හැඟෙන්නේ? මම කියන්නේ අපි ඉගෙනගෙන තියෙන අපිට ඇහිලා තියෙන දේවල් වලින් මාංශද්දුනේ අපි මිනිස්සු විදිහට එහෙම ලොකු නිදහසක් දෙන්න බෑ. ඒක තමයි දැන් සභාව වුණත් හැම වෙලේම උදව් කරන්නේ. ඒ කියන්නේ දැන් අප සමහර අය හිතනනේ දැන් තමයි මේ යුගයේ ඉන්න අය තමයි ඔක්කොම දන්නේ කියලා. හැබැයි ජේසුස් වහන්සේ හිටිය අවුරුදු 2000කට කලින් බුදුරජාණන් වහන්සේත් ඒ වගේ. එතකොට ඒ කාලෙත් ඒ වගේ ලොකු අධ්‍යාත්මික එතුමන් ළඟ පස්සෙත් ගොඩාක් අය ඉඳලා තියෙනවා. ඉතින් අද අයගේ තියෙනවා මේ මං දකින විදිහට පුහු මේ අභිමානයක්. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් අපි නිකමට හිතුවත් අපි ඇමරිකාව කියලා ගත්තොත් දැන් NASA එකෙන් වෙන ග්‍රහලෝකවලට පවා යනවා, ලොකු දේවල් ලෝකෙට පෙන්නනවා කරනවා කියලා. හැබැයි ඒගොල්ලන්ට බැහැනේ තාමත් සුනාමියක් නවත්ව ගන්න, ෆ්ලොරිඩාවකට කොහෙට මේ කුණාටුවක් නවත්ව ගන්න ඒව කරන්න බැහැනේ. ඉතින් අර හැබැයි ලොකු පුහු මාන්නයක් පෙන්නනවා ඒක ලෝකෙටමත්. ඒගොල්ලෝ අර අභිමානයෙන් අර අයහපත් දේ අභිමානයෙන් සමරන්න පුළුවන් විදිහට මානසිකත්වය හදනවා. ඉතින් අපේ මනසට මට හිතෙන විදිහට එහෙම නිදහසක් දෙන්න බෑ. ඒ කියන්නේ ඒ తත්වය භයානකයි. එතකොට අපි හැම වෙලෙම මේ අර දෙවියන් වහන්සේ කියන එක සංකල්පක පිළිගන්න කැමති නැති අභිමානයක් නේ ගොඩක් යුරෝපයට එහෙම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හැබැයි මම විශ්වාස කරන විදිහට නම් මේ ඊගෝ එක නැති වුණාම, ඒ කියන්නේ ඊගෝ එකක් කියන එක මේ ඒ අභිමානය වැරදියට තමයි අද දෙන්නේ. ඔය ඒගොල්ලෝ අර්ථ ගන්නවාට අපි දෙවියන් වහන්සේ තුල නිහතමානී වෙන එකයි ඒකයි දෙකක් කියලා තමයි මට හිතෙන්නේ. ඔය එතනදී වෙලා තියෙන මම හිතන්නේ අත්දැකීමට ඇතුළු වෙනවා. නැත්තටම
දෙවියන් වහන්සේ තුළ අපි ජීවත් වෙනකොට අපගේ සැබෑ අනන්‍යතාවය ගොඩනැගෙනවා. මගේ සැබෑ අනන්‍යතාවය මට ලැබෙනවා. හැබැයි ඒක මගෙන් පුරවාගත්ත අනන්‍යතාවයක් නෙවෙයි. ඒක අර අපි කියන ඉගොයිස්ටික් නෙවෙයි. ඒක මමත්වයෙන් පිරුණු මම කෙනෙක් නෙවෙයි. එය පිරිසිදු වූ මම කෙනෙක්. කොහොමත් අපේ මේ අනන්‍යතාවය කියන එක තියෙන ඕන. ඒ අභිමානය ප්‍රවේශයෙන් අපි ඒ විදිහට නිහතමානී වුණාම මේ දෙවියන්ගෙන් අපිට ලැබෙනවා ඊට වැඩිය ලොකු අභිමානයක් මිනිස් ඉස්සරහා. අපිට ඒ වෙලාව තමයි ඉවසන්න බැරි. ඉතින් අපි හොයන්න යනවා අපේ මේ අභිමානය කියන එක. අපේ උත්සාහයෙන් හොයන්න නැතුව ඒක අතහැරියම අපිට චුට්ටක් ඉවසන්න පුළුවන් නම් අපි දෙවියන් මත යැපිලා අපිට ඒක ඊට වැඩිය ලොකු විදිහකට අපිට දෙවියන් තුර ලැබෙනවා කියන අත්දැකීමක් මට තියෙනවා. ඒකට මං හිතන්නේ ලොකු ඉවසීමක් අවශ්‍යයි. ජීවිතය ගැන මහා දැක්මක් අවශ්‍යයි. ඒ වගේම යම් කිසි ආකාරයක නිහතමානීත්වයක් සහ විවෘත භාවයක්. ඇත්තට එහෙම අර ඒ අත්දැකීමට විවෘත නැති අයට අපිට දොස් කියන්න බැහැ. මොකද ඒ සඳහා ඇත්තටම යම් කිසි විදිහක පොඩි අපි කියන්නේ රිස්ක් එකක් ගන්න ඕන. අර දේ අපිට පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ මගේ අනන්‍යතාවය මගේ වීරයෙන්ම මං ගොඩනගා ගැනීම අපි හිතන අපිට පාලනය කරගන්න පුළුවන් සහ අපට ඕන විදිහට මෙහෙව ගන්න පුළුවන් කියලා. ඒක ටිකක් ආකර්ෂණීයයි. ඒක බොහොම මේ අපිට ගැළපෙන දෙයක් වගේ පේනවා. ඒක නිසා තමයි මේ මාර්ගයේ යන්න බොහෝ දෙනා පෙළඹෙන්නේ. ඒකේ බැලු බැලමට ප්‍රශ්නයක් නෑ. නමුත් තව මාර්ග තියෙනවා. තව මාර්ග සහ ඊට වඩා අපිට බොහොම කලබලයක් නැතිව ඒ වගේම ලොකු පීඩනයකට භාජනය වෙන්නේ නැතුව තව මාර්ග තියෙනවා අපගේ ජීවිතයට හරයක් සැබෑ අනන්‍යතාවයක් ලබා ගැනීම. ඒ තමයි උන්වහන්සේ තුළ මම කවුද කියන එක නිර්වචනය කිරීම සහ මම කවුද කියන එක හොයා ගැනීම. ඒතර මාව නැති වෙන්නේ නැහැ. ඇත්තට දෙයන් වහන්සේ තුළ මම අර නැති වෙලා යන්නේ නැහැ. ඒ කියන්නේ ඒක හරියට අර අපි වතුර බින්දුවක් මුහුදට දැම්මොත් ඒ වතුර බින්දුව නැති වෙලා යනවනේ. මුහුදත් එක්ක මිශ්‍ර වෙලා අපිට කියන්න බෑනේ මේක තමයි මගේ වතුර බින්දුව කියලා. දෙවන් වහන්සේ තුල සිදු වෙන්නේ මගේ සැබෑ අනන්‍යතාවය මම හඳුනා ගන්නවා. මම දියවලා යෑමක් නෙවෙයි. වියකී යෑමක් නෙවෙයි, ක්ෂය වෙලා යෑමක් නෙවෙයි. මගේ සැබෑ ගැඹුර, මගේ සැබෑ අනන්‍යතාවය මට ලැබෙනවා උන්වහන්සේ තුල. හැබැයි ඒක මම කරගන්න දෙයක් නෙවෙයි. මට ඕන විදිහට නෙවෙයි. මට ඕන විදිහට කරන්න ගියාම අර නැවත එන්නේ ඊගෝ එක. ඒතර යන්නේ ස්වයං මහිමයකට අපි යන්නේ. අපි ඉඩ දෙනවා උන්වහන්සේට අපිව අඹන්න, අපව සකස් කරන්න, ගොඩනගන්න. අන්න එවැනි දෙයකට තමයි මේ තෝමස් කැම්පිස්තුමා අපව තල්ලු කරන්නේ සහ අපට ආරාධනා කරන්නේ. ඒක ටිකක් අර අනාරක්ෂිත භාවය දැනෙන ආරම්භය. ඔව්, ආධුනිකයිට ගොඩක් අමාරුයි. මොකද අපි හුරු පුරුදු වෙලා ඉන්නේ එහෙම නෙවෙයි. අපි හුරු පුරුදු වෙලා ඉන්නේ අපිමනේ හැම දෙයක්ම අපගේ පාලනය යටතේ කරන්න, අපට ඕන විදිහට කරන්න. මේ එහෙම දෙයක් නෙවෙයි. මේ මට සිදුවන දෙයක්. මා තුළ දෙවියන් වහන්සේ කරගන්න දෙයක්. මොකද දෙවියන් වහන්සේ කැමති මගේ සැබෑ අනන්‍යතාවය මා ලබා ගන්නවා නම් තමයි. බොරු අනන්‍යතාවයක් ලබා ගැනීම දෙවන් වහන්සේට වැඩක් නැහැ. ඒක හරියට අර ගුරුවරයෙක් කැමති ඇත්තට ශිෂ්‍යයන් හරියට ඒ විෂය ඉගෙන ගන්නවන්නේ. ගැඹුරින් ඉගෙන ගන්න එක තමයි සැබෑ ගුරුවරයෙක් කැමති වෙන්නේ. ඒ ශිෂ්‍ය නිකන් එහෙම් මෙහෙම් පොඩ්ඩක් අතපත ගාලා නම් තියෙන්නේ ඒක හරියට දැනගන්න නැතුව වචනයක් දෙකක් විතරක් කොහේ කටපාඩම් කරලා නම් විභාග යාන්තම් පාස් වෙන්නේ. ඒක ඇත්තට වැඩක් නැහැ ගුරුවරයාට. ඒ ගුරුවරට තේරෙනවා මම අසාර්ථකයි. මම මගේ ඉගැන්වීමේ කාර්යය මේ විෂය හඳුන්වා දීම කරලා නැහැ කියලා. ඒක මං හිතන්නේ අන්න ඊට සමාන දෙයක්. ඒකයි ඒක අර අත්දැකීම සමග අපි යා යුතු දෙයක්. අපිට ওই තියෙන ප්‍රශ්න ගොඩක් දැන් එතුමා ආශ්‍රමයක හිටියත්
එතුමාට ඒ ගොඩාක් අත්දැකීම් තිබුණ කියලා හිතෙනවා. මේ එතුමා හැම තැනටම අපිට උදව් වෙනවා මේ විස්තර සහිතව ලියලා. මේ ගොඩක් එක පරිශීලනය කරන කෙනෙකුට තේරෙයි කොහෙන් බැලුවත්, ඒ කියන්නේ මේක පරිශීලනය කරපු අය හම්බ වෙලා තියෙනවා මට ගොඩක්. මේ ගැඹුරින් පරිශීලනය කරන අය ඒගොල්ලෝ මුලින් ඉඳන් අන්තිම වෙනකන් කියවලා තිබුණත් දැන් මේක අතේ තියාගෙන හැම වෙලේම දවසකට මොනාහරි දෙයක් මේකෙන් කියවන්න. ඉතින් ඒක තුළ මේ අපි අර තනි වෙන්නේ නැති එක කියන දැන් අපි චක්කරේ පාඩම් කරනවා කියන එක කියන්නේ අපේ මිනිස් මනසට හැම වෙලෙම දේවල් මේ වැටුන දකින්න දකින්න හරි අපි නැවත නැවත කියනකොට ග්‍රහණය කරගන්න පුළුවන් වගේ තත්ත්වයක් නේ තියෙන්නේ. එතකොට අපිට මේක එකපාරක් කියවුවා කියවල පැත්තකින් තිබ්බා කියලා කියනට වැඩිය ජීවිතේ හැමදාකම ළඟින් තියාගෙන පුළුවන් බයිබලය පාවිච්චි කරනවා වගේම ඒ දේ අවශ්‍යයි. මොකද අපි ගැන ලොකුවට හිතලා අපි දැන් දැනුම ලබා ගන්න මේක කියුවා කියලා එකපාරක් කියුවා කියලා අපිට කොහෙත්ම ප්‍රයෝජනයක් නැහැ කියන එක මට හිතෙනවා. මේ අපි නියතමානීකමින් ඒක කියවන්න ඕනේ, පුරුද්දක් කරගන්න ඕනේ කියලා තමයි මගේ අත්දැකීම. ඒ වගේම දැන් අර මං ඉස්සෙල්ල සඳහන් කරේ සමහර මනෝවිද්‍යාඥයන්ගෙන් එන විවේචනයක්නේ. ඒ වගේම මේ ග්‍රන්ථය ගැන සමහර දේවධර්ම ශාස්ත්‍රඥයන්ගෙනුත් විවේචන එල්ල වෙනවා. දැන් මම කීපයක් සඳහන් කරන්නම්. 20 වන සතවර්ෂයේ සිටි ඉතාම කීර්තිමත් දේවධර්ම ශාස්ත්‍රඥයෙක් වන ස්විට්සර්ලන්ත ජාතික හාන්ස් ඌර් ෆොන් බල්තසාර් කියන ඒ මහා දේවධර්ම ශාස්ත්‍රඥයා ඇත්තරේතුමා මුල් කාලේදී ජේසුනිකායේ ඉඳලා පස්සේ පූජකවරයෙක් වශයෙන් ඉඳියා. නමුත් ජේසුනිකායේ නිදහස් වෙලා මිය යනකම්ම පූජක ධූරයේ සිටපු මහා ගැඹුරු දේවධර්ම ශාස්ත්‍රඥයෙක්. එතුමාගේ තියෙනවා විවේචනයක්. එතුමා කියන්නේ මෙය ටිකක් අර ලෝකයෙන් පැනලා යා වගේ යන, ලෝකයෙන් ඈත් වෙන වගේ අධ්‍යාත්මිකත්වයක් තමයි අපට දෙන්නේ කියන එක. සහ එතුමන් ක්‍රිස්තුන් වහන්සේ කරේ ලෝකය පරිවර්තනය කිරීමනි, ලෝකය මානුෂීය කිරීම, මනුෂ්‍යයන්ට ජීවත් විය හැකි ආකාරයට ලෝකය අධ්‍යාත්මික වශයෙන් පරිවර්තනය කිරීමකට තමයි උන්වහන්සේ මහන්සි වුණේ. එතකොට මේ ග්‍රන්ථයේ එන ස්පිරිතුව එකට ටිකක් වෙනස් වගේ, හරියට අපි ටිකක් පැනලා යනවා, ඈත් වෙලා ඉන්නවා වගේ දෙයක් පේනවා කියන එක. ඒ වගේම තව ඉතාම කීර්තිමත් බුද්ධිමතෙක් ඉන්දියා, එතුමා මෑතක මිය ගියා අවුරුදු ගානකට පෙර, රෙනේ ජිරාඩ් කියන ප්‍රංශ ජාතික සාහිත්‍යදරයෙක්, ඒ වගේම දාර්ශනිකයෙක් සහ මානව විද්‍යාඥවරයෙක්. එතුමත් ඉතාම වැදගත් ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් ලියලා තිනවා. එතුමත් මේ ග්‍රන්ථය ගැන විචාරශීලීව බලලා තිනවා. ඊට අමතරව ඉතාම සුප්‍රකට ජර්මන් ජාතික දාර්ශනිකයෙකු වන ෆෙඩරික් නිට්ෂේ කියන ඒ දාර්ශනිකය, එතුමා ඇත්තට කිතුණු පසුබිමකින් එන්නේ, එතුමාගේ පෞල් පසුබිම ලුදරානු සම්ප්‍රදායෙන් එන්නේ, එතුමාත් මේ ග්‍රන්ථය ගැන විචාරයක් කරනවා. මට හිතෙනවා එතන පොඩි වැරදි විදිහට අවබෝධ කර ගැනීමකුත් තියෙනවා කියලා. මෙන්න මෙහෙම, මොකද දැන් ඇත්තට දැන් අර හාන්ස් ඌර් ෆොන් බල්තසාර කියන එක ඇත්ත. අපි කිතුනෝ වශයෙන් මේ ලෝකයේ ප්‍රගමණයට අපි දායක විය යුතුයි. ක්‍රිස්තුන් වහන්සේත් ඒකනේ ගිහිල්ලා ලෙඩ්ඩු සුව කරා නේද, කොරුන්ට ඇවිදින්න සැලසුවා, අන්ධයන්ට පෙනීම ලබා දුන්නා, බඩගිනින් අයට කණ්ඩ බොණ්ඩ දුන්නා, දුගී දුප්පත් අයට සුභාරංචිය දේශනා කරා. ඒ කාර්යෙන් අපිට පැනලා යන්න බෑ, ඒක හරි, ඒ ගැන කිසි සැකයක් නැහැ. හැබැයි එවැනි ඒ සේවාවන් කරන අයට තියෙන්න ඕන යම්කිසි ආකාරයක චරිත වර්ධනයක්. නැත්තම් වෙන්නේ අපි සේවේ නාමයෙන් සමහරක් වෙලාවට අපගේ පෞද්ගලික න්‍යායපත්‍ර එන්න පුළුවන් එළියට. නැත්තම් අපි අනිත් පුද්ගලයන්ව භාවිතා කරන්න පුළුවන්. එතකොට ලෝකෙට සේවය කරන පුද්ගලයාට තියෙන්න ඕන ක්‍රිස්තුන් වහන්සේට තිබුණු ආකාරයේ චරිත ලක්ෂණ.
නැත්තම් වෙන්නේ කාලයක් ගියාම මිනිස්සු වෙනස් වෙනවානේ. ඒ සම්බන්ධයෙන් ඔබතුමිය යම් මෙනෙහි කිරීම කළා තියෙනවද මේ කාරණාව සම්බන්ධයෙන්? දැන් අපිට ඕනම දෙයක් යහපතටත් අයහපතටත් පාවිච්චි කරන්න පුළුවන්නේ. එතකොට මේකේ මේ මෙතුමා මේ මුළු පොතෙන්ම උත්සාහ කරන්නේ ඉස්සෙල්ලා තමන් තුළ සාමයක් විඳින්න කියලා. එතකොට අපිට අනිත් අයට සාමයගෙන අනිත් අයගෙන ඈත්වීමක්නේ මේ මම දකින්නේ. මේ හැම දෙයක්ම ඒ විදිහට දකින්න මට පුළුවන්, ඒක ඒ විදිහට දකින්න මට පුළුවන් වුණා. එයා එතුමා මේකෙන් මේ සමාජයේ මේ කියන්නේ එතුමා කියනවා මිනි හැමෝවම මේ ඇසුරු කරන්න, හැබැයි මේ හැමෝටම සේවය කරන්න ආදරය කරන්න, හැබැයි ලං කරගන්න ඕන ගැන හිතන්න, හැම වෙලේම හැමෝම ඇසුරු කරන්න යන්න ඕනේ නැහැ කියලා වගේ එකක් එතුමා කියනවා. ඉතින් මම ඒකෙන් තේරුම් ගන්නේ, කියන්නේ අපිට මේ ප්‍රශ්න ගේන ඇත් ඉන්නවා ජීවිතේ. ඉතින් අපි ජේසුස් වහන්සේ වගේ නෙමෙයි, අපි දෙවිය නෙමෙයි. අපිට පුළුවන් සීමාවක් තියෙනවා තව කෙනෙක්ව මේ දරා ගන්න. එතකොට අපි දැනගන්න ඕනේ එයාත් එක්ක කොහොමද ගනුදෙනු කරන්න ඕනේ කියලා. එතකොට ඉස්සෙල්ලම අපි තුළ මේ ශාන්තිය, මේ සාමය ඇති කරගත්තොත් මේ විදිහට අපිට පුළුවන් හරි විදිහට මේ බාහිර ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න. එතකොට මම ඒ විදිහට දකින නිසා මට ඒ මතවාද වලට එකඟ වෙන්න උමනාවක් වුණ නැහැ. කියන්නේ අපිට මෙහෙම ඒක පුළුවන් එහෙනම් ඒ දිහා මෙන්න මේ විදිහට බලන්න. නේ අපිට සමාජමය වශයෙන් වගකීමක් තියෙනවා. ඒ වගකීමේදී තව වගකීමක් තියෙනවා. අපි ඒ කරන දේ අපේ චරිත තුළ තියෙන්න ඕන. ඒ වගේ මේ උදාර ගතිගුණ, ඒ කියන්නේ අර ක්‍රිස්තු ලක්ෂණ අපට තියෙන්න ඕන. එතකොට තමයි අපගේ අසල්වැසියාට ඇත්තටම අපට සේවය කරන්න පුළුවන්. මොකද මේ ග්‍රන්ථයේ නමත් ඒකනේ, ක්‍රිස්තු අනුසාරය, the imitation of Christ. මේකේ පොඩක් කිව්වොත් අර එතුමා කියන අර කොන්දේසි විරහිත ප්‍රේමය ගැන අගපේ ගැන එතුමා කතා කරනවා, චැරිටි කියලා හැමතැනම ට්‍රාන්ස්ලේට් වෙන්නේ. එතකොට මේ ඒ චැරිටි කියන එක අද සමාජයේ පේන චැරිටි කියලා කරන දේවල් වල අර මම කියවෝ වගේ මේ ආත්මාර්ථය හැංගිලා තියෙනවනේ හැමතැනම. එතකොට මේ අපි සමාජයට ගිහිල්ලා සේවය කරනවා කියලා මිනිස්සු එක්ක කරන හැම දෙයකම එතුමා කියනවා මේ සංගවිච්ඡ ආත්මාර්ථයක් තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා ඒක හදාගෙන ඉන්නේ කියලා. එතකොට එතුමා ඒක කරගන්න ඒක ගැන පැහැදිලි කරලා කියනවා. එතකොට ඒක තමයි එතුමා උත්සාහ කරන්නේ කියන්නේ. එම නැතු ඒගොල්ලන්ට ගිහිල්ලා මේ උදව් කරන්න එපා කියන එක නෙමෙයි. හරි ප්‍රේමය මේ ඉගෙනගෙන යන්න කියලා. හරියට සේවය කරන්ඩ, හරියට ප්‍රේම කරන්ඩ ක්‍රිස්තුන් වහන්සේ වගේ චරිතයක් වෙන්න ඕන. තවත් ක්‍රිස්තුවරයෙක් වෙන්න ඕන කියන එක තමයි උන්වහන්සේ සන්නිවේදනය කරන්නේ සහ අපට ආරාධනා කරන්නේ. අන්න ඒ වගේ උදාර චරිත ලක්ෂණ ඇති කරගන්න. එතකොට සාක්ෂි දැරීම, එහෙම නැත්නම් අපි කියන්නේ ශ්‍රාවකත්වය අපට පුළුවන් හරියාකාරව කරන්න, සහර පළදරන ශ්‍රාවකත්වයක්, අනුගාමිකත්වයක් ඇති කරගන්න පුළුවන් මේ ලෝකය තුල මං හිතන්නේ. ඒ සඳහා තමයි මේ මෙහි මූලික දිශානතිය සකස් වෙලා තියෙන්නේ. ඒ වගේම මම පොඩි දෙයක් දැනගන්න කැමතියි. මෙය කියවා ගත යුතු විදිහක් තියෙනවාද? ඒ කියන්නේ දැන් අපි තුමු දවසට එක පරිච්ඡේදයක් කියවනවා, එහෙමද කොහොමද සාමාන්‍යයෙන් ඔබතුමියට හිතෙන්නේ අත්දැකීමෙන් මේ ග්‍රන්ථය කියවා ගැනීමේ කාර්යය කොයි වගේ ආකාරයෙන්ද කළ යුත්තේ? සාමාන්‍ය ග්‍රන්ථයක් විදිහට කියවන්න පටන් ගන්න පුළුවන්. ඒක එක එක්කෙනා ඒක මේ ඒගොල්ලන්ගේ කැපැසිටි එක, ඒගොල්ලන්ගේ ධාරිතාවය හැකිකාම අනුව තමයි. සමහර අයට මේ දැන් මම දැන කෙනෙක් ඉන්නවා, එයා මුලින්ඳන් කියවන්නේ නැහැ. මේ පොතේ අවසානයේ තියෙනවා වෙනම මේ ගයිඩ් එකක්. ඒ කියන්නේ දැන් මම දෙකක් තුනක් කිව්වොත් ඔබ පීඩාවට සහ අවමානයට පත් වෙලා ඉන්න වෙලාවක ඔබ මොනවද කියවන්න ඕන පරිච්ඡේද මොනවද කියලා. එතකොට ඉගෙන ගන්න අයට, ඉගෙන ගන්න කම්මැලි අයට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හැම වෙලෙම කියවන අයට, කියන්නේ වාචාල විදියට කියවනවා කියලා තමන්ට හිතෙනවා නම් ඒකෙන් බේරෙන්න ඕන නම් මොනවද කියවන්නේ කියලා. එතකොට මේ අවසාන මේ තියෙන පාටුනේ විදිහට කියවන අයත් මට හම්බ වෙලා තියෙනවා. ඉතින් එහෙම ඊට වැඩිය මම
මුලින්දන් කියවගෙන ගිහිල්ලා කොහොමත් හරියටම මේකට ඔබ හසු වුණොත් එහෙම කොහොමටත් අතාරින්නේ නැහැ. ඒ කියන්නේ මුලින්දන් කියවගෙන ගියාට පස්සේ මතක් වෙන ගානේ එතෙන්ට ගිහිල්ලා කියවන්න හිතෙන තත්ත්වයක් තියෙනවා. ඒ ඉතින් යාඥාව තුළ මේ කියවන්න ඕනේ නිකන් මේ නවල් එකක් කියවනවා වගේ නෙමෙයි. සහයිකේ තියෙන හොඳයි ඒකේ තියෙන අර ක්‍රියාවට නම් වෙන එක සහ මෙනෙහි කිරීමත් කියවන එක. ඔය වගේ අර තමාට පහසු විදිහක් සහ බලපාන ආකාරය අර මම මුලින් සඳහන් කරේ සමහරක් අය විවෘත කරලා ඇහැගිය දේ කියවලා ඒ ගැන මෙනෙහි කරනවා. අර සමහරක් අය බයිබලේ කියවගන්නේ අන්නේ ආකාරය. අපි කියන්නේ ඒක අර අපගේ මේ අධ්‍යාත්මික උත්තේජනය සඳහා නේද, ඉන්ස්පිරේෂන් එක සඳහා ඒක ක්‍රමවේදයක්. නමුත් මේ අර එක සැරයක් දෙසරයක් කියවල ඉවර කරන දෙයක් නෙවෙයි. ජීවිත කාලය පුරාම අපි බයිබලය පරිශීලනය කරන අතරම කියව ගන්න අතරම දෛනිකව අපට කියවා ගත හැකි තවත් ග්‍රන්ථයක් තමයි මෙය. ඒ වගේම මේ ග්‍රන්ථය දැන් මේ අලුතෙන් මේ ආපු ඔබතුමියගේ පරිවර්තනය කොහෙන්ද අපට ගන්න පුළුවන් ඒ ගැන පොඩි විස්තරයක් කරා නම් මං හිතන්නේ වැදගත් වෙනවා අපගේ නරඹන්නන්ට. මේක මේ මුද්‍රණය කරලා බෙදා හරින්නේ ක්ලරේෂියානු සංගය. ඒගොල්ලෝ වැලිසර තමයි ප්‍රධාන ශාඛාව තියෙන්නේ, ක්ලරේෂියන් පබ්ලිකේෂන්. ඒ අරෙන්න කතෝලික කොළඹ කතෝලික පොත්හලෙන් මිලදී ගන්නත් පුළුවන්. දැනට ඒ තැන් දෙකේ තමයි මහාචාර්යතුමනි තියෙන්නේ. මිල කීයක් සාමාන්‍යයෙන් තියෙන්නේ කීයද? මිල තියෙන්නේ රුපියල් 800ක් වෙනවා, 820ක් ක්ලරේෂියන් පබ්ලිකේෂන් එකේ. මොකද එතුමන්ලාත් මේකේ ලොකු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී පුළුවන් උපරිම සාධාරණ මිලට තමයි. මොකද අපි ටිකක් මහන්සි වුණා හොඳ කවරයක්. අනිත් එක කවරය ගැනත් කිව්වොත් ඒකත් 1800 ගණන් වල මේ ඇන්ටික් බඩු දාලා තියෙන වෙබ්සයිට් එකක මේ පොතක් විකුණන්න දාලා තිබුණා මහාචාර්යතුමා. ඉතින් ඒකේ තිබිච්ච මේ චිත්‍ර තමයි මම මේක ප්‍රතිනිර්මාණය කළේ මගේ සහෝදරයෙක්ට කියලා. ඔව්, මේ අකුරු ඔක්කොම මේ සිංහල අකුරු වරෙන්නේ, අනිත් ඔක්කොම මේ පොතෙන් තමයි ගත්තේ. පොතකින් ගත්තේ. මොකද මේකේ අර මේ ෆ්ලවර් මේ මල් පෝච්චියත් මම හිතන්නේ සමමිතික විදිහට ඇඳලා තියෙනවා ක්‍රිස්තු අනුසාරය කියන එක. මේ ක්‍රිස්තු ස්වාංශේව අනුගමනය කරනවා කියන එකට වෙන්න පුළුවන්. මේ ඇතුලේ තියෙන චිත්‍රත් ඒ විදිහට ග්‍රන්ථයෙන් ගත්තේ. මට හිතෙන්නේ ඒකයි අර මිනිසෙක් වෙනවා කියලා කියන්නේ මනුෂ්‍යත්වයේ සැබෑ අර්ථය තමයි තවත් ක්‍රිස්තුවරයෙක් බවට පත්වීම. එතකොට තමයි ඒ පුද්ගලයාට පුළුවන් සමස්ත මානව සංහතියටම ආශිර්වාදයක්, ආශ්වාදයක්, ආලෝකයක් සහ ආදර්ශයක් බවට පත්වෙන්න. ඒ විතරක් නෙවෙයි, එතකොට තමයි ඒ පුද්ගලයාට කිතුණු නොවන අයටත් සේවය කළ හැක්කේ. කිතුණු නොවන අයටත් ආදර්ශයක් බවට පත්විය හැක්කේ. ඒ නිසා ඇත්තට අපගේ ලෝකය, අපගේ සමාජය පරිහානියට ලක්වෙමින් පවතින්නේ ක්‍රිස්තුන් වහන්සේ වගේ චරිත නැතිවීම, තවත් ක්‍රිස්තුවරුන්ගේ හිඟයක් නිසායි ලෝකය මෙහෙම වෙලා තියෙන්නේ. සමාජ පිරිහීම කියන්නේ ඒකයි. කියන්නේ උදාර ශ්‍රේෂ්ඨ චරිත නැහැ කියන එක. සමාජයක් දූෂණය වෙනවා කියලා කියන්නේ, පරිහානියට ලක් වෙනවා කියන්නේ එවැනි චරිත නැතිවීම, ක්‍රිස්තුවරු නැතිවීම. එතකොට එහෙමනම් ලෝකයට අනාගතයක්, සැබෑ අනාගතයක් සඳහා, සැබෑ මානව සංහතියට අර්ථයක් සඳහා අපට අවශ්‍යයි ක්‍රිස්තුන් වහන්සේ වගේ චරිත සහ එතුමාගේ මාර්ගෝපදේශනය ලබාගෙන සේවය කරන ලද තවත් ශ්‍රේෂ්ඨ ගැඹුරු චරිත. අසීසේ ෆ්‍රැන්සිස්තුමා වගේ අය, කල්කටාවේ තෙරේසා මෞතුමිය වගේ අය, සාන්ත බෙනඩික්තුමා වගේ චරිත. එතන මේ ග්‍රන්ථයෙන් අපට එවැනි මාර්ගයකට අපගේ ජීවිතය අවතීර්ණ කර ගැනීමට අවශ්‍ය රුකුල ලැබෙනවා.
ශුද්ධෝ බයිබලයත් ඒ වගේම ශුද්ධෝ බයිබලයට පස්සේ වැඩියෙන්ම පරිවර්තනයට ලක්වුණු The Imitation of Christ කියන එහෙම නැත්නම් ක්‍රිස්තු අනුසාරය කියන ග්‍රන්ථයත් අපට ක්‍රිස්තුන් වහන්සේ කවුද කියලා තේරුම් ගැනීමට උදව් උපකාර වෙන ග්‍රන්ථයක්. හැබැයි එකකින් අදහස් වෙන්නේ නැහැ මේ ග්‍රන්ථය බයිබලයට ආදේශයක් කියන එක නෙවෙයි. මොකද බයිබලයේ තැන වෙන කිසිම ග්‍රන්ථයකට ගන්න බෑ. බයිබලය කියන්නේ බයිබලයේ දයන් වහන්සේගේ වචනය. ඒ බයිබලයේ එන ප්‍රධාන යථාර්ථයන් සත්‍යතාවයන් අපට පහදා දෙන, නිරවුල් කරලා දෙන එක්තරා විදිහක අපට කියන්න පුළුවන් දේශනාවක් කියලා. එහෙම නැත්නම් විග්‍රහයක් කියලා අපට මේ ග්‍රන්ථය හඳුන්වන්න පුළුවන්. ඒ නිසා මේ ග්‍රන්ථය පරිශීලනය කිරීමට මේ ඔබ හැමතෙම කරන ආරාධනයක් තමයි. ඒ වගේම අපට ඒ අපගේ මේ සාකච්ඡාවට සම්බන්ධ වුණු මේ ග්‍රන්ථයේ මේ අලුත්ම සිංහල පරිවර්තනයේ පරිවර්තිකාව වශයෙන් කටයුතු කළ නිසංසලා උදයාංගනී මහත්මියටත් අපි ඉතාම ස්තුතිවන්ත වෙනවා ඒ අපට ලබා දුන් ඒ මඟ පෙන්වීම් සම්බන්ධයෙන්. ජෙසුවිටායේ